අපි සාකච්ඡා කරමින් ඉන්නේ තුන්වෙනි පරිච්ඡේදය නැත්නම් සෙක්ෂන් 3 කියන එකේ මහා බැංකුව නැත්නම් සම්බන්ධ නියාමනයන් එවැගේම ණය ප්‍රතිපත්ති කියන කොටස තමයි දැන් දැනට ආවරණය කරමින් සිටින්නේ. ඒතර අපි ගිය සතියේදී මූලික ප්‍රවේශයක් ගත්ත මොකද්ද මේ ණය ප්‍රතිපත්ති කියන්නේ? එතකොට ඒක ස්ථාපනය කරනකොට කියන්නේ ඒක ඇති වැදගත්කම ඒ ණය ප්‍රතිපත්ති ස්ථාපනය කරනකොට අපි මූලික වශයෙන්ම බැලිය යුත්තේ මොනවද කියන දේ කාරණා සම්බන්ධයෙන් අපි යම් තැනකට අවතීර්ණ වුණා. අපි අද එතන ඉඳන් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ගිය සතියේ අපි මේ අපි කතා කරගෙන යන ටිකේදී අපිට මොන හරි ගැටලුව ආව නම් මට මේ දැනුවත් කරන්න මේ වෙලාවේ. එතකොට ඒ අනුව මට පුළුවන් මොන හරි එක ගැටලුවක් තියෙනවා නම් ඉදිරියට කරුණු පැහැදිලි කරන්න. මොන හරි අපි දැන් ගිය සතියේදී දල වශයෙන් සාකච්ඡා කරානේ යම් යම් ආකාර දෙවල් ටික. එතකොට ණය ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය වැදගත් වෙන්නේ ඇයි? එතකොට කොහොමද ප්‍රතිපත්තිය සකස් කරන්නේ? එතකොට මම ඕගොල්ලන්ට කිව්වා මොන හරි chance එකක් ආවොත් බැංකුවේ තියෙන ණය ප්‍රතිපත්තිය කොපිය කරගෙන බලන්න. අන්න ඒ වගේ දෙයකදී මොන හරි ඕගොල්ලන්ට අත්දකින්නට එහෙම නැත්නම් තවදුරටත් පැහැදිලි කරගන්නට මොන හරි කොටස් එහෙම යෝජනා වුණාද? එහෙම මොන හරි දෙයක් අනිත් අය දැනුවත් කරන්නට හරි ඕගොල්ලන්ට සතුව තියෙනවද? අපිට එහෙම නැත්නම් මෙතනින් එහාට පටන් ගන්නට පුළුවන්. විනාඩියක් වගේ සම්බන්ධයෙන් වැය කරන්නට අපිට පුළුවන්. මොනවා හරි එහෙම තියෙනවද අපිට? අරුණ, ධනුෂික මට ගැටළු සහගත තැන් එහෙම නැත්නම් වැඩිදුර පැහැදිලි කරගන්න අවශ්‍යතාවන් මොනවා හරි කලන හරි එමනම් අපි ඉදිරියේදී උනත් හොඳයි ධනුෂික අපි ඉදිරියේදී හරි මොනවා හරි එහෙම පැහැදිලි කර ගන්නට අවශ්‍ය නම් ඉදිරියට ඒක සාකච්ඡා කරමු. එතකොට එහෙමනම් අපි දැන් ඉන්නේ ණය ප්‍රතිපත්තිය ස්ථාපනය නැත්නම් ව්‍යවස්ථාපිත හා නියාමන නිදේශයන් කියන කොටස තමයි දැන් අපි මේ ඉන්නේ. එතකොට දැන් අපි බලමු දැන් ගිසතේ ණය සංස්කෘතිය වගේ දේවල් සම්බන්ධයෙන් කතා කරා. එතකොට වෙළඳපළ එහෙම නැත්නම් අංශ ඉන්ඩස්ට්‍රිය ගැන සාකච්ඡා කරා. ඊළඟට අපි බලමු මහා බැංකුව එහෙම නැත්නම් ඔය තවත් නියාමන ආයතන රජයේ ව්‍යවස්ථාපිත ආයතන එහෙම නැත්නම් අපිට සමහර වෙලාවට බාසල් කමිටුව ඒ වගේ වල අවස්ථා වලදීත් අපිට යම් යම් නිර්දේශ ඉදිරිපත් වෙනවා. බැංකු කරණය නැත්නම් ණය වෙන් කිරීම يعني අවදානම් හඳුනා ගැනීම ඒ සඳහා වෙන් කිරීම අන්න ඒ ආකාරයට යම් යම් නිර්දේශ මහා බැංකුවෙන් අපිට එන අවස්ථා තියෙනවා. එතකොට ඒවත් අපි සාකච්ඡා කරලා බලමු කොයි වගේ දෙයක්ද අපිට වැදගත් වෙන්නේ මොනවද අපි සාකච්ඡා කළ යුතු නැත්නම් මොනවද අපි ඒ සඳහා අපි යොමු විය යුතු අංශ මොනවද කියන ටිකත් සාකච්ඡා කරන්න පටන් ගමු. එතකොට ණය යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේද සහ මූලික කොන්දේසි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ණයක් ඉදිරිපත් කරනකොට ණය අයදුම්පතක් ආවහම ඒ අයදුම්පත ඊළඟට අපි සාකච්ඡා කරනවා අපි කොහොමද ඒ කියන්නේ එහෙම ණයක් අපිට දුන්නහම ඒක අනුමැතියට අපි ලක් කරන්නේ මොන මොන ලෙවල්ස් වලටද? එතකොට මොකක්ද එක එක අවශ්‍යතා සම්බන්ධයෙන් කියන්නේ එක එක ලෙවල් වල කවුද අනුමැතිය දෙන්නේ? හරි, එතකොට ඒ සඳහා තියෙන අපි ඒකට කියනවා අනුමත කිරීම සඳහා අපි කියන ෆෙඩික් පේපර් එකක් නම් ඒකේ මොනවද අන්තර්ගත විය යුත්තේ? කොච්චර ප්‍රමාණයක් ලියන්න ඕනද? ඒක සිස්ටම් මගේ යන අනුමැතියක්ද තියෙන අන්නේ ආකාරයේ ණය යෝජනා ඉදිරිපත් කරන ක්‍රමවේද. ඒ වගේ මූල්‍ය කොන්දේසි, ඒ කියන්නේ ණයක් අනුමත කරනකොට අපි තියෙන එක එක ඒවා. විශේෂිත කොන්දේසි, ණය උදාහරණයකට පෙර කොන්දේසි, සාමාන්‍ය කොන්දේසි. හරි. එතකොට ඒ ආකාරයේ ඒ කොන්දේසි යම් ප්‍රමාණයකට මේ ප්‍රතිපත්ති හරහා ආවරණය වෙන්න පුළුවන්. හරි, දැන් හැමදේම නෙවෙයි. දැන් සමහරට ක්‍රෙඩිට් එක ගන්න කරන්න ගියාම සමහර වෙලාවට අපිට
සමහර දේවල් තියෙනවා මේ ආවරණය විය යුතු ඒ කියන්නේ ආවරණය වෙන්න ඕනේව විශේෂිත ඒවා ඒ කියන්නේ නයෙන් නයට වෙනස් වෙනවා එහෙම නෙවෙයි මම කියන්නේ නමුත් ජෙනරලි අපිට අදහසක් දෙන්න පුළුවන් මෙන්න මේ මේවා තමයි මූල්‍ය කොන්දේසි වෙන්න ඕනේ ඒ කියන්නේ ඉහළ ලෙවල් එකකින් අපි හිතමුකෝ දැන් මෙන්න මේ මේ ශාස්ත්‍රයට මෙන්න මෙච්චරක් තමයි අපි ණය නිකුත් කළ යුත්තේ එතෙන්දී ප්‍රමාණය අපි ඊට වඩා එහාට අපි යන්නේ නැහැ අනේ වගේ right එතකොට ශාස්ත්‍රයකට මෙච්චරයි කියලා කිව්වහම ඒ ශාස්ත්‍රය තුල ණය ලබා දීමේදී මොන හරි මූල්‍ය කොන්දේසි දාන්න පුළුවන් විශේෂිත වෙච්ච ඒවා ඒ වගේම තමයි තොගරස් ක්‍රීම් වෙන්න පුළුවන් එක එක ආකාරයට ඒවා ටිකක් මේක ඉහළ තලයෙන් එන අපි තුම හබැංකුවෙන් වෙන්න පුළුවන් එතකොට ඒ වගේ දේවල් ආවහම අපි මේ කරන දේවල් තමයි මේ මූල්‍ය කොන්දේසි කියලා කියන්නේ උදාහරණයක් ගත්තොත් SME වලට මෙච්චරක් දෙන්න ඕන කියන එක ඒක අපි කැමැති අකමැති දෙයක් නෑ මහා බැංකුව හරහා අපු කතන්දරයක් හරි ඒතර අපේ portfolio එකෙන් exposure එකෙන් මෙච්චරක් මේ තාක් තිබිය යුතුයි කියලා කියනවා ඒතර ඒක මට වෙනස් කරන්න අපේ board of directors ට වෙනස් කරන්න බෑ ඊට ඉහළ තලකින් ආපු දෙයක් ඒ වගේ සමහර දේවල් තියෙනවා මේ මහා බැංකුව හරහාම ආපු දේවල් ඊළඟට ශ්‍රේණිගත කිරීම දැන් ශ්‍රේණිගත කිරීම අපි දැන් ගීසතියේදී යම් ප්‍රමාණයක් ඉගෙන ගත්තා දැන් ණය ශ්‍රේණිගත කිරීම කියන එක අනිවාර්යයෙන් ගියක් වුණා ඒක දැන් එතකොට අපිට කැමැත්තක් අකමැත්තක් කතාවක් නැහැ ඒක අපිට පුළුවන් මේ මහා පරිමාණයෙන්ම ඒ කියන්නේ අපි ඒ කියන්නේ බැංකු හරහම බැංකු සියලුම ඒගොල්ලටම පොදු වෙච්ච ආකාරයේ කතන්දරයක් තමයි ශ්‍රේණිගත කිරීම. දැන් හැම බැංකුවම කරගෙන යනවා යම් ප්‍රමාණයකට. එතකොට සමහර ලාවට ඊටාම ඉහළ ඒ කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් එකට ගිය බැංකුත් අපි අත්දැකලා තියෙනවා. ඊළඟට සැලසුම්ගත සීමාවන් සහ වත්කම් සංකේතන. ඒ කියන්නේ දැන් අපේ තියෙනවා දැන් අපි හිතමු එක එක ණය එහෙම නැත්නම් ශේෂ්ත්‍ර එහෙම නැත්නම් අංශවලට මෙන්න මේ ලිමිට්ස් තමයි අපි මේන්ටේන් කරන්නේ සැලසුම්ගත සීමාව. ඒ වගේම තමයි වත්කම්. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට්ස් හැටියට ගමු එහෙම නැත්නම් බිස්නස් එක හැටියට ගත්තොත් අපේ ඇසෙට් SME බිස්නස් එක කොච්චරද එහෙම නැත්නම් අපේ ලීසින් ප්‍රොඩක්ට් එකේ කොච්චර එක්ස්පෝෂර් එකක්ද. එතකොට ඒකේ concentration එක අපි එක තැනක තියාගන්න. කියන්නේ අපි කියන මෙතන ඉහට අපි යන්නේ නැහැ. මේ අවුරුදු පහට මෙන්න මේක තමයි අපේ target එක. ඊළඟට ණය සුරකුම්. ඒ කියන්නේ අපි කොහොමද securities ගන්නකොට ඒකේ මම ඔයගලට මතක නම් section 1 කතා කරනකොට අපි කියන සුරකමක් ලබා ගැනීමේදී යම් කිසි තිබිය යුතු සලකා බලන සාධක. අන්න ඒව අපි නිකම්ම ආවේ නැහැ. මේ වගේ ණය ප්‍රතිපත්ති තුලින් තමයි ඒව ආවේ. එතකොට අපි ඉඩම් ගොඩ නැගිලි විතරද ගන්නෙ? එහෙමද මොබයිල් මොබල් දෙකම ගන්නවද? එම නැත්නම් තෝගේ ගන්නවද ෂෙයා මාකට් එකකින් ෂෙයාස් ගන්නවද එතකොට පුද්ගලයා අපගත්තොත් කොයි විදිහට ගන්නෙ හරි ඒ විදිහට සුරකුම් වර්ග මොනවද ගන්න ප්‍රමාණ කොහොමද ඇසෙට් කවේක කොහොමද හෝසෙල් වැලියු ඔය කියන කතන්දර ටික බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්නේ මේ කියන ප්‍රතිපත්ති හරහා නිර්මාණය වෙච්ච නිසා විමර්ශනය කරන ක්‍රමවේදයන් අපි කියන ලෝන් රිවියු මෙකනිසම් වෙන්න පුළුවන් තවත් විමර්ශන ක්‍රමවේද තියෙනවා ඒව ෆ්‍රීකවෙන්සි එක කොහොමද ලෝන් වල ටිකට් සයිස් එක ඇසෙට් සයිස් එක කොහොමද ඒ වගේ විමර්ශන ක්‍රමවේදිනුත් තියෙනවා ඊළඟට අනුමත කිරීමේ බලතර සහ සීමාව. දැන් ඒකත් සමහර බැංකුවක ගත්තොත් හෙඩ් ඔෆිස් නැත්නම් ක්‍රෙඩිට් කමිටි කියනවා, බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් කියනවා, නැත්නම් සීනි මැනේජ්මන්ට් එක තියෙනවා, රීජනල් මැනේජ්මන්ට් ඔය විදිහට බෙදි බෙදි එන අවස්ථා තියෙනවා. ඒතර ඒකෙත් තියෙනවා අනුමත කිරීමේ බලතර සීමාව. බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන ප්‍රාර්ථනා ප්‍රමාණයට බැංකුවේ ඒගොල්ලෝ කොච්චර කාලයක් තුළ ව්‍යාපාරය තුළ ඉන්නවද? එහෙම නැත්නම් මොන තරම් එක්ස්පීරියන්ස් එකක් තියෙනවද? කොහොමද ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් නොලෙජ් එක ඒ අනුව අනුමත කිරීමේ සීමාවන් වෙනස් වෙනවා. ඒව මේ කියන ප්‍රතිපත්ති හරහා නිර්මාණය වෙච්ච දේවල්. නීතිමය හා නියාමන අනුකූලතාවයෙන් ඒකත් අර මහ බැංකුවෙන් හෝ අනිකුත් නියාමන ආයතන මගින් ආපු කම්ප්ලයි කරන්න කියලා කියේ වේවා අපි මේ සඳහා ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට ණය දීමේ තහනම් ශේෂ්ත්‍ර. ඒකත් බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන ඒවා තියෙනවා පොදු වෙන ඒවා තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි හිතමු මයිනස්ලට ණය දෙන්නේ නැහැ. ඩ්‍රග් ඩීලින් වගේ දේවල්ට ණය දෙන්නේ නැහැ. කැෂිනෝ වගේ දේවල්ට ණය දෙන්නේ නැහැ. ඒවා බැංකුව ඔක්කොටම කොමන්. තව බැංකුවක් තියෙන්න පුළුවන් දේශපාලඥයන්ට එහෙම නැත්නම් ශ්‍රමණ එහෙම නැත්නම් හාමුදුරුවන්ට ඒ වගේ අයට ණය නිකුත් කරනවද නැද්ද කියන එක ප්‍රතිපත්ති මේ තීරණයක්. සමාජලාර කියනවා දැන් මේ වගේ වට අපි ණය නිකුත් කරන්නේ නැහැ. රජයේ සේවකයන්ට ණය නිකුත් කරන්නේ නැහැ ව්‍යාපාර කටයුතු කරන්න. රයිට්. එතකොට ඒක බැංකුව සම්බන්ධ වෙච්ච තීරණයක්. ඒක ප්‍රතිපත්තියක් කියලා තිබුණ නැත්නම් මම දන්නේ නැහැ ගවර්න්මන්ට් සර්වන්ට්ස්ට බිස්නස් ලෝන් එකක් දෙනවද නැද්ද කියන එක මම අලුතෙන් දැන එක බැංකුවක් කරන්න පුළුවන් තව බැංකුවක නොකරන්න පුළුවන්. නමුත් ඒක අපේ ප්‍රතිපත්තිය කෙනෙක් આવුත් විතරයි මම පිළිගන්නේ රයිට් ඔන්න මම කරන්නේ නැහැ කියලා. පැහැදිලිද? රයිට්. මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඒ සම්බන්ධයෙන්? සර්
වත්කම් සංකේන්ද්‍රණය කියලා පැහැදිලි කරන්න මෙහෙම අපි හිතමුකෝ අපි දැන් ණය නිකුත් කිරීමේදී අපි ගාව තියෙනවා කියලා විවිධාකාරයේ වත්කම් එකක් තමයි අපි හිතමු ලීසින් තියෙනවා පර්සනල් ලෝන් හවුසින් ලෝන් ඒ වගේ අපේ ප්‍රොඩක්ට්ස් හැටියට තමයි අපේ අපේ ණය නිකුත් වෙන්නේ අපේ වත්කම් වෙන්නේ බැංකුවකේ එතකොට අපි යම්කිසි ආකාරයක සීමාවක් දාගත යුතුයි කොච්චර ප්‍රමාණයක එක්ස්පෝෂර් එකක් අපි ගන්නවද එහෙම නැත්නම් අපි හිතමු උදාහරණයකට අපි ක්‍රෙඩිට් කාඩ් කරනවා කියලා. එතකොට දැන් ක්‍රෙඩිට් කාඩ් කියන එක සීමාවක් බැංකුවෙන් වාර්ෂිකව හෝ අවුරුදු 3ට හෝ 5කට හෝ මෙන්න මෙච්චරයි අපි යන්නේ ක්‍රෙඩිට් කාඩ් අපේ පෝර්ට්ෆෝලියෝ එක කියලා තිබුණ නැත්නම් අපි කවුරුත් දන්නේ නැහැ ක්‍රෙඩිට් කාඩ් මාකටින් කරන අය බ්‍රාන්චස් වල කට්ටිය අනිකුත් අය දැන් මේක දිගටම දිගටම ඉතින් අපි මාකට් කර 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 ගිහලා සමහර ලාවට අපි අනවශ්‍ය ප්‍රමාණයට ක්‍රෙඩිට් කාඩ් කියන එක ග්‍රෝ කරලා තියෙනවා. ඒ වගේ උදාහරණයක් ෆෝනින් වගේ එකක්. දැන් महापरिमाणी බැංකුව ගත්ත ප්‍රතිපත්තිය තියෙන්නේ. හැබැයි ඒකට ආවේනික දේවලුත් අනිත් පැත්තට තියෙනවා. මාජින් ගොඩයි. හැබැයි අර වගේ කැලැප්ස් එකක් වුණොත් අපිට ඉම්පැක්ට් එකක් එනවා. ඒකෝට අපි දැනගෙන යා යුතු ගමනක් කියන එක තමයි එතන සඳහන් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි සැලසුම්ගත සීමාවන් සහ වත්කම් සංකේන්ද්‍රණය කියලා කිව්වහම සැලසුම්ගත සීමාවන් වලදී ගොඩක් වෙලාවට මෙන්න මේ අංශ මෙන්න මේ ශේෂ්ත්‍රවලට අපි මෙන්න මේ මේ ප්‍රමාණය යා යුතු ඊට වඩා අපි එක්සීඩ් කරන්නේ නැහැ. ප්‍රාග්ධනීන් හෝ ණය කලමින් හෝ මෙච්චරයි අපේ එක්ස්පෝෂර් එක කියනවා ඒක. ප්‍රුඩෙන්ෂල් ලිමිට්ස් කියලා අපි කියන්නේ. වත්කම් සංකේතනය කියලා කියන්නේ අපේ බැලන්ස් ෂීට් එකේ තියෙන ඇසට්ස් වල එක්ස්පෝෂර්ස් කොච්චර කොච්චර ප්‍රමාණකින් නවත්තනවා. අපි හිතමු ඉන්වෙස්ට්මන්ට්ස් ටු අදර් කම්පැනිස් මෙච්චරයි. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ගත්තොත් මෙච්චරයි. එහෙම නැත්නම් ඔෆ්ෂෝ එක්ස්පෝෂර් හැටියට ගත්තොත් පිටරට ගත්තොත් මෙච්චරයි. ඒතර ඒ ඇසට්ස් වල අපේ ලිමිට් එකක් අපි සඳහන් කරන්න ඕනේ මෙතන. එක වාර්ෂිකව හෝ විශේෂිතව හරි අනිත් පැත්ත රිවිසිට් කරන්න පුළුවන්. නමුත් එතනදී අදහස් වෙන්නේ හැබැයි එහෙම ආකාරයට යම් පිළිබත් යම් ආකාරයක අපිට කන්ට්‍රෝල් එකක් තිබිය යුතුයි කියන එක තමයි එතනදී සඳහන් වෙන්නේ. ඒක පැහැදිලිද? හරි සර් පැහැදිලි. Thank you. අනිත් ඇයට කොහොමද? පැහැදිලි. Right. එහෙමනම් අපි ඉදිරියට යමු. उपरीम सीमा හරි එහෙම නැත්නම් මෙන්න මේ group එකකට අපිට වෙනම ඉස්සරහට අපි ඉගෙන ගන්නවා තනි පුද්ගලයෙකුට හවුල්ලි හැටියට ගත්තොත් අපි යන්නේ උපරිම මෙන්න මේ 100ට මෙච්චරයි මෙච්චරයි කියලා දානවා ඊට අමතරව සමහර ලාවට සමස්ත උපරිම ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් වෙන මොනවා හරි විශේෂිත ණය අනුමැතියට යටත් කරලත් අපිට යන්න පුළුවන් maximum aggregate limit එකකුත් තියෙනවා ඇයි දැන් මේ වගේ දේවල් මේ කරන්නේ කාටද කියන්න පුළුවන් මෙන්න මේ වගේ මේ මේ උපරිම ණය සීමාවන් සමස්ත උපරිම ණය සීමාවන් මේ වගේ වෙයි තියෙන හේතුව ඔයගොල්ලෝ හිතන්නේ රිස්ක් එක මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ රිස්ක් එක අඩු කරගන්න ඕන නිසා හරියට හරි නන්න හරි දැන් උදාහරණයකට අපි මෙහෙම හිතන් දැන් අපිට ඉන්නවා ලංකාවේ වැත්තොත් හොඳම ක්ලයන්ට් අපේ उपरीम
එහෙමනම් අපි දැන් මොකද කරන්නේ? අපි දැන් කල්පනා කරනවා තව මෙයාට දුන්නොත් කොහොමද? අපි තවත් වැඩි කරගෙන යන්න බලනවා. එතකොට තවත් මේ වැඩි කරගෙන යන්න බලනකොට මෙන්න මෙහිම දෙයක් වෙනවා. එතනදී දැන් හදිසිය හරි මේ පුද්ගලයාට මේ පුද්ගලයාට යම් කිසි ප්‍රශ්නයක් වුණොත් ව්‍යාපාරයේ යම් කිසි ගැටලුවක් වුණොත් කලමනාකරණ හෝ වෙන මොනවා හරි ගැටලුවක් වුණොත් පරිසලික වෙන්න පුළුවන් රාජ්‍ය වෙන මොනවා හරි ප්‍රශ්නයක් වෙලා මේ කියන පුද්ගලයාට ඉම්පැක්ට් එකක් ආවොත් ඒක අපේ බැංකුවට ප්‍රශ්නයක් වෙනවා. අන්න එහෙම අවදානමක් ගන්න බැරි වෙන්න නිසා ගත නොහැකි නිසා අපි යම් තැනක ඉරක් අඳිනවා. ඒක නිසා තමයි මේ උපරිම ණය සීමාව සමස්ත උපරිම ණය සීමාවන් වගේ දේවල් අපිට අවිල තියෙනවා. නැත්තම් අපි හරිම කැමති හොඳම කට්ටියකට අපි ටිකක් ණය ටිකක් දීලා අපිට අත් දෙක පියගෙන නෝදගෙන පියගෙන ඉන්න පුළුවන්. මොකද ගැටලුවක් නැහැ නේ. හොඳට ගෙවනවා කියන අත් මේක යටතේ. හැබැයි අපි දන්නේ නැහැ මොනවා හරි සාධකයක්. දැන් උදාහරණයක් අපි දැන් මේ මෑතකදී වෙච්ච කොවිඩ් සම්බන්ධ සිද්ධිය ඊට ටිකකට කාලයකට කලින් වෙච්ච පාස්කු ඉරිදා සම්බන්ධ ඒවා ප්ලෑන් කරලවත් එහෙම නැත්තම් අපි එක්ස්පෙක්ට් කරලවත් ආපු දේවල් නෙවෙයි. හැබැයි ඒව නිසා මහා පරිමාණයේ ඉම්පැක්ට් වෙච්ච බිස්නස්ස් උත් තිබුණා. හරි. එතකොට මේ කියන අපේ ඉන්න මේ කියන හොඳම ණයලාභියා ඒ සම්බන්ධයෙන් ඉම්පැක්ට් වෙන්න උනා නම් බැංකුව කරේට අපි ලොකු ලාභයක් අත්දකින්න වෙනවා. ඒ නිසා තමයි මේ උපරිම ණය සීමාව සමස්ත උපරිම ණය සීමාවන් කියන දේවල් අපිට ඇවිල්ලා එහෙම නැත්තම් ඒවා අපි යම් ආකාරයකට කන්ට්‍රෝල් එකට ඉන්නේ. ඊළඟට අපිට තියෙනවා එක්කර්මාන්තංශයක් සඳහා දෙහැකි උපරිම ණය ඔන්න. දැන් අර මම කියවනේ බැංකුවක සැලසුම්ගත ණය සීමාවන් ගැන කතා කරනකොට එක එක ආකාරයේ අපිට ණය සීමාවන් ගැන මේ කියන්නේ. එතකොට කර්මාන්ත අපේ ඉන්ඩස්ට්‍රි සෙට් එකක් තියෙනවා. දැන් ඒකෙත් දැන් අපි හිතමුකෝ දැන් ටෝටල් අපි හිතමු ඇග්‍රිකල්චර් සෙට් එකකට දෙන්න පුළුවන් ණය සීමාව කියන එක කියනවා නිශ්චිතාංශයක් කියලා. හැබැයි ඒක ඇතුලේ තියෙනවානේ තව කර්මාන්ත අපි හිතමු පැඩි, ටී, කොකොනට්, සිනමන් ඒ වගේ. එතකොට ඒ එක ඉන්ඩස්ට්‍රි සෙග්මන්ට් එකකට අපිට කොච්චරක් ණය දෙන්න පුළුවන්ද බයිද කියලා එතනදි තීරණය කරනවා. හරිද? එතකොට ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය කර්මාන්තංශයක් හැටියට දී ණය සීමාව කොච්චරද අංශයක් හැටියට ණය සීමාව කොච්චරද කියලා කලින් නිර්වචනය කරලා තියෙනවා. අපිට අවශ්‍ය නම් ඒ වෙනකොට ඒකේ ලොකු growth එකක් දකින්නවා නම් අපිට පුළුවන් ඒ සඳහා යම් ආකාරයකට revisit කරලා ඉදිරියට යන්නට. එහෙම නොවනවා නම් අපිට පුළුවන් ඒ කාලෙන් කාලෙට මේ මෙන්න මේකට යනවා මේකට යන්නේ නැහැ කියලා තීරණය ගන්න. එහෙම නැත්නම් අපිට හොඳයි කියලා හිතෙනවා නම් මේක රීවිසිට් කරලා ඒ තීරණය ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ආයතන කරුවන් සඳහා. ඒ කියන්නේ අර පුද්ගල ආයතනික හවුල් ඒ හැටියටත් අපිට උපරිම ණය සීමාවන් දෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි අපි ක්‍රෙඩිට් කාඩ් ඕල් ක්‍රෙඩිට් කාඩ් මේ නිකුත් කරනකොට මේක සෑහෙන කාලයකට කලින් නම් මැක්සිමම් ලිමිට් එකක් තිබ්බා. නමුත් දැන් මේ මැක්සිමම් ලිමිට් එක ටිකක් වැඩි වෙලා ඇතිනේ. දැන් ડોක්ටර් කෙනෙකුට එහෙම නැත්නම් යම් කිසි විශේෂිත ආකාරයක පුද්ගලයෙකුට නැත්නම් මොන හරි ආයතනික CEO කෙනෙකුට වගේ වෙනකොට ක්‍රෙඩිට් කාඩ් ලිමිට් එක මිලියන 10ක් වගේ යන අවස්ථාවක් ඇති. එතකොට ඒ කියන්නේ ඒ පුද්ගලිය සම්බන්ධයෙන් යන්න පුළුවන් ණය සීමාවන් අපි හඳුන්වලා දීලා තියෙනවා. පුද්ගල ණය එහෙම සීමාවන් තියෙනවා. නිවාස ණය එහෙම සීමාවන් තියෙනවා. ව්‍යාපාරික ණය වුණත් එහෙම. දැන් අපි ගත්තොත් සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට සඳහා උපරිම ණය මුදල මිලියන 250 කියන එක මහ බැංකුවේ තියෙන නිර්වචනය හරහාම අපිට අවිල්ල තියෙනවා. එතන ඉහාට සුළුමන්ත පරිමාණ කර්මාන්ත කරුවෙක් හැටියට නෙවෙයි අපි සැලකන්නේ. පැහැදිලිද? එතන මේ කියන්නේ ණය ප්‍රතිපත්ති ස්ථාපනය කිරීමේදී බැංකුව පනවන සැලසුම්ගත ණය සීමාවන් තවදුරටත් විග්‍රහ කිරීමක් තමයි මේ කරන්නේ. එතකොට දැන් මම මේකේ තියෙන වැදගත්කම එකක් තමයි අපිට ගොඩක් වෙලාවට අපිට ඉදිරියදා බැංකු කරන්නේ යම් ප්‍රමාණයකට වැදගත් වෙනවා හා සමානව මේක අපිට වැදගත් වෙනවා විභාගෙදී. මොකද විභාගෙදී අපිට මෙතනදී ලොකු ප්‍රමාණයකට අපි හිතමු බැංකු ප්‍රතිඥා ප්‍රතිපත්තිය යනුවෙන් හඳුන්වන්නේ කොහොමද? එහි වැදගත්කම මූලික අංග නැත්නම් සලකා බැලිය යුතු අංග මොනවාද කියලා අහන එකක්. ඉංග්‍රීසි සතියේම සාකච්ඡා කරනවා. ඊළඟට යාට අවශ්‍ය නම් මේ එකක් හෝ දෙකක් කෙටියෙන් විස්තර කරන්න කියලා කිව්වොත් මේ එක තමයි මේ පැහැදිලි කරන්නේ. වෙළඳපළ නැත්නම් ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්නම් මහ බැංකු නියාමනයන් එහෙම නැත්නම් සැලසුම්ගත සීමාවන් කීකී අපි මේ සාකච්ඡා කරනවා. එතකොට සැලසුම්ගත ණය සීමාවන් කියලා කියන්නේ මොකද්ද කියලා අහුවොත් අපි අඩුම ගානේ උදාහරණයක් සැලසුම්ගත ණය සීමාවන් කියලා කියන්නේ මෙන්න මේ ආකාරයේ සීමාවන් යොදලා ඒ බැංකුවෙන් එන ණය අවදානම මූලිකවම සංකේන්ද්‍ර අවදානමම කිරීම ණය අවදානමම කිරීම වගේ දේවල් අපි පාලනය කිරීම සඳහා මෙන්න මේ කටයුතු කරනවා. අන්න ඒ වගේ උත්තරයක් තිබ්බම හොඳටම ඇති.
එතකොට ඒක සඳහා අවශ්‍ය කරන මූලික දැනුම නැත්නම් මූලික දේවල් තමයි අපි මෙතන මේ සාකච්ඡා කරන්නේ. රයිට්. මොනවා හරි ගැටලු තියෙනවද? කොහමද මොනවා හරි ගැටලු? රයිට්. එහෙමනම් අපිට පුළුවන් ඊළඟ කොටසට යමු වෙන්න. ඒක අපි කියනවා ණය ලබා දීමේ එහෙම නැත්නම් ණය පරිපාලනය. මොකද මේ ණය පරිපාලනය කියන්නේ? කාට හරි යෝජනා කරන්න පුළුවන්ද? ඕගොල්ලෝ අත්දකින්න ණය පරිපාලනය කියන්නේ මොකද්ද කියලා? ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා අපි කියනවා. ඔගොල්ලෝ දකින විදිහට මොකද්ද සාමාන්‍යයෙන් මේකෙන් වෙනව ඇත්තේ? ණය පරිපාලනය. කාටර් කියන්න පුළුවන්ද ණය පරිපාලනය කියලා අපි අදහස් කරන්නේ මොකද්ද? කවුරු හරි ඔය මේ ඇඩ්මින් යුනිට් වල වැඩ කරන කවුරු හරි ඉන්නවද මෙතන? රේජ් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකේ වගේ. මොකද්ද ණය පරිපාලනය කියලා කියන්නේ? අරුණ, වාට හිතන විදිහට? ගායනි, තනුෂිකා, මොකද්ද පුුවන්? මොකද්ද ණය පරිපාලනය? ණය මුදල් ලබා දුන්නාට පස්සේ පසු විපරම් කිරීම. ඔව්. අරුණ මොකක් හරි කිව්වා? ලෝන් එකක් අප්‍රූව් කරන වෙලාවෙ ඉඳලා ලෝන් එක ඉවරනකම් ඔව්. යම් සෑහෙන සාර්ථක උත්තරයක්. රුවන් කීප එක කියන්නේ එක කොටසක් එතන. ඉන්දුවරි කියන රිවියු. යස්, රිවියු කියන්නේ යම් ප්‍රමාණයක කොටසක්. හැබැයි රිවියු එකම නෙවෙයි ණය පරිපාලනය වෙන්නේ. ඔව්. මම හිතන අරුණ ගොඩක් සාර්ථක උත්තරයක් දුන්න. දැන් අපි මෙන්න මේ ඔකට ඔව් ඉවලුේෂන් කියන එකත් නෙවෙයි ඉඳුවරි. ඉවලුේෂන් එක කියන්නේ අපි දැන් මූලිකවම කරන්නේ. දැන් අපි નિયમિત નિયમિત નીતિ රෙගුලාසින්ට අනුව ආයතනයේ ණය ලබා දීම සහ ඉන් පසුවත් එම ණය නිසියාකාරව ආයතනයේ නීති රෙගුලාසි අනුව ක්‍රියාත්මක වෙනවද කියන එක සොයා බලමු. ඔව්. ගොඩක් හොඳ උත්තරයක්. සෑහෙන ළඟටම ආවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හරියටම පිච් කරනවා. දැන් උදාහරණයකට අපි මෙන්න මේ රූප සටහන දිහා බැලුවොත් අයදුම ඇඟීම සාකච්ඡා අනුමැතිය ණයලී කියවිල් සැප ලීව් කියලා පිළිගැනීම ඊට පස්සේ ණය පරිපාලනය ඊට පස්සේ ඔන්න කොටස දැන් ඔන්න ඔයගේ කොටසක් අපිට දැන් අපි සාමාන්‍යයෙන් අපේ ණය චක්‍රය ක්‍රෙඩිට් අප්‍රූවල් ප්‍රොසෙස් එක කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. දැන් අර ඉන්දුවරී කිව්වා වගේ මේකේ සමහර කොටස් ඇයදුම ඇඟීම සාකච්ඡා කිරීම ණය අනුමැතිය කියන ගොඩක් ඒවා ඔය අපිට කර බ්‍රාන්ච් එක, හෙඩ් ඔෆිස් එක, ක්‍රෙඩිට් ඩිරෙක්ටර් බෝඩ් එක ඒ වගේ කොටසක් කරනවා. එතකොට ඊට පස්සේ ඔය ණය ලියකියවිලි සැකසෙන එක, ලියකියවිලි පිළිගැනීම, එතකොට ලියකියවිලි සම්පූර්ණ කරලා ආවහම ඒව ලිමිට් මාක් කරන එක, එතකොට ණය මුදා හැරීම, එතකොට කොලැටරල් මැනේජ්මන්ට් එක, ඊළඟට ණය තත්ත්ව කොන්දේසි ක්‍රිප් එකත් එක්ක ගනුදෙනු කිරීම, MIS රිපෝර්ටින්, එතකොට ඉන්ෂුරන්ස් වැලියුේෂන්, එතකොට ස්ටොක් ඉන්ස්පෙක්ෂන්ස්, අන්න ඒ වගේ කරන කට්ටියකුත් ඉන්නවා. එතකොට ඊට අමතරව තමයි ණය නිසි පරිදි කියවනවා. නිසි පරිදි කියවුවේ නැත්නම් එතකොට අපි ගිහිල්ලා ලීගල් ඇක්ෂන් ගන්නවා, එහෙම නැත්නම් රයිට් ඔෆ් කරනවා. ඒ වගේ කොටසකුත් තව තියෙනවා. එතකොට දැන් බැලුවා මේ මම කිව්ව මැද කියන කොටස ඉතා ඉහළ වටිනාකමක් ගන්නවා මේ ණය චක්‍රය තුල. ඔය මම කියපු කාරණා. එතකොට අර ඔගොල්ලෝ ගොඩක් අය හරියටම කිව්වා ණයක් අනුමත කරපු තැන ඉඳලා ඔය බෙදා හැරිලා එහෙම නැත්නම් ඉතුරු සියලුම බැංකුවේ තියෙන ඔය ණය ප්‍රතිපත්ති හා සම්බන්ධ වෙලා ඉන්න කටයුතු නිසි පරිදි නියාමනය වෙනවද කියලා ඉන්ඩිපෙන්ඩන්ට් බලමේ කට්ටියක් තමයි පරිපාලනය කියන්නේ. ඒක තවත් ප්‍රායෝගික වෙන්නේ ඕගලන්ට සමහර ලාට සිද්ධ වෙනවා ඇති. අපි හිතමුකෝ
නෑ කොක්කම කරලා අපි අනුමත කරන්න සෑහෙන්න මහන්සි වෙනවා හැබැයි මහන්සි වෙලා නායක අනුමත කරලා නිකුත් කරගන්න ගියාම මේ නයි නිකුත් කිරීමේදී අපි සෑහෙන ප්‍රමාණයක් අපි අමාරු තත්වයකට පත් වෙනවා ඇයි අමාරු තත්වයකට පත් වෙනවා මේ සමාහලට අපි හිතමු ඔෆර් ලෙටර් එකේ පොඩ්ඩක් වැරද්දක් වුණොත් එහෙම නැත්නම් අපි හිතමු ඔය අස්සනක වැරද්දක් වුණොත් නැත්නම් කොන්දේසි වැරද්දක් වුණොත් හැමදේම ඇඩ්මින් යුනිට් එකෙන් අපිට ක්වෙස්චන් කරනවා ඒගොල්ල කියන මෙන්න මේ මෙහෙම මෙහෙම නොකරොත් අපිට මේක කරන්න බෑ මේ මෙහෙම නොකරොත් මෙහෙම කරන්න බෑ එතකොට එහෙමනම් ඒගොල්ලෝ කරන ක්‍රියාදාමයේ ඉන්ඩිපෙන්ඩන්ට් ස්වාධීන කටයුත්තක් හැබැයි අපිට කරදරයක් වුණාට ඒක හරි වටිනාකමක් තියෙන දෙයක් ඇයි මේ නැ නිසි පරිදි නොගෙවා අපිත් මොකෝ නීති ක්‍රියාමාර්ග වලට යන්න ගියොත් අපේ මේ සාකච්ඡා සම්මන්ත්‍රණ කතා බත ඔක්කොම ඉවරයිනේ ඒ ඔක්කොම තියෙන්නේ අර කොලටි කියන්නේ තියෙන්නේනේ හරියට අපි ණය පිළිගැනීමක් කළා එයා ණය ඒ ණයලේ කියලා සකස් කරලා ඒව පිළිගන්නලා ඒව අනුම ඒ කියන්නේ ඒව අනුකූලතාවයකට යටත්ව පිළිගත්තොත් පාරිභෝගිකයා ඒක නිසි පරිදි සිස්ටම් එකේ ලිමිට් මාක් කරලා ප්‍රයිසිං මාක් කරලා කොලැටරල් සියලුම දේවල් උනොත් විතරයි අපිට ගිහිල්ලා උසාවියේ හරි ගිහිල්ලා චැලෙන්ජ් කරන්න පුළුවන් මෙන්න නෑ ගත්තා මෙයා ගෙවන්නේ එතකොට ડોකියුමන්ටේෂන් වල අඩුපාඩුවක් කියලා කියන්නේ සමහර වෙලාවට නීති ක්‍රියා මාර්ගවලදී ණය නැත්නම් ඒ නීති කටයුත්ත අහකට යන්න තියෙන chance එකක් හරි එහෙමනම් දැන් මම මේ කියන්නේ මේ ආකාරයට අපි ණය පරිපාලනය කියන එකට ලොකු වැදගත්කමක් අද බැංකු ක්ෂේත්‍රය තුළ දීලා තියෙනවා අපිට කරදරයක් වෙන්න පුළුවන් ෆ්‍රන්ට් එකේ අපි හිටියොත් එතකොට දැන් ඒගොල්ලන්ගේ කාර්යභාරයන් ටික තමයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ ඉස්සරහට මේකෙත් ගොඩක් වෙලාවට ප්‍රශ්න එකක් හෝ දෙකක් අහලා තියෙනවා මේකෙදි ඉතාම වටිනාකමක් තියෙන ප්‍රශ්නයක් වෙන්නේ ණය පරිපාලනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද එහි අත්‍යන්තයෙන්ම මූලික කාරණා මොනවාද? ඒ කියන්නේ ණය පරිපාලනය මත ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක කාර්යභාරය. උන් වගේ ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ. දැන් අපි ඒක ඉදිරියේදී ඉගෙන ගන්න බලනවා. දැන් ඕගලන් මූලික අදහසක් ඇති කොහෙද මේ ණය පරිපාලනය කියන එක සෙට් වෙන්නේ කියලා. දැන් ඉස්සර කාලවල නම් ওই ණය පරිපාලනය කියන එක තිබුණා බිස්නස් එක තුලම. නමුත් මෑත කාලීනව මහා බැංකුවත් සම්බන්ධ වෙලා මේක කොටස් කීපයකට කැඩුණා. එකක් උදාහරණයක් ගත්තොත් දැන් බිස්නස් එක සමහරවිට බිස්නස් හෙඩ් ඩෙපියුටි CEO CEO ගේ ලෙවල් එකට යනවා බිස්නස් එක. ඊළඟට ඔයගොල්ල බැලුවොත් ණය අවදානම් ගත්තොත් චීෆ් රිස්ක් ඔෆිසර් එක්ක බෝඩ් රිස්ක් කමිටි එකත් එක්ක ඒකත් ඉන්ඩිපෙන්ඩන්ට් ලයින් එකට යනවා. ඒතර ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන එක ගොඩක් වෙලාවට චීෆ් ඔපරේටින් ඔෆිසර් හරහා වෙනම ලයින් එකක්. ඒ කියන්නේ ඒ ඉන්ඩිපෙන්ඩන්ස් එක වෙනම ප්‍රිසර්ව් කරලා තියෙනවා. දැන් ඔක බිස්නස් එක කිනා ගාව තිබුණා නම් ණය පරිපාලනයක් අර මම හිතන්නේ රවින්ද වෙන්නදී හරියටම කිව්වාගේ අර කියන අනුකූලතාවයන් අපිට හරියට පිළිපදින්න බෑ උදාහරණයකට අපි දුන්න ණය අනුමත කරලා ණය නිකුත් කරන්න ගියාම අපිට එනවා ඔන්න ડોකියුමන්ටේෂන්ස් වල ගැටලු මම කියන දවස් තුනෙන් පහෙන් කරලා දෙන්න ඔන්න පෙන්ඩින් ડોකියුමන්ටේෂන් කියලා එනවා දැන් ඔක බිස්නස් එකේ ඉන්න කෙනෙක් නම් මට හිතෙනවා රයිට් මේක ටක් කරලා දාලා කොහොම හරි මන්ත් එන්ඩ් එකට කලින් ඩිස්බර්ස්මන්ට් එක දාලා ඔන්න දැන් මගේ මතය ඇවිල්ලා මොකද මම ඇවිල්ලා පුළුවන් තරම් බිස්නස් එක බුක් කරන්න මම බලන කස්ටමර් පැත්ත පරිපාලනයේ වෙනතනක තියෙනවනම් එයා කියන්නේ රයිට් මෙහෙමයි පෙන්ඩින් කරමු හැබැයි මෙන්න මේවා තමයි පෙන්ඩින් කරන්න පුළුවන් මෝගේජ් බොන්ඩ් එක නැතුව බෑ ඔරිජිනල් ලීස් එක නැතුව බෑ ප්‍රසාද් ඔයාගේ මියුට් කරගත්තා නම් එතකොට අපිට ඒ කියන්නේ මූලික ડોකියුමන්ට්ස් ටික අපිට නැතුව බෑ කියලා කියන්න පුළුවන් ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකේ නමුත් බිස්නස් එකට මේක තිබ්බනම් කමක් නැහැ පෙන්ඩින් ඩීටේ ගුණත් එයා ගෙනත් දෙනවනේ අපි අන්ඩර්ටේකින් එකක් කරන් කරමු කියන අදහස හරියටම හැම වෙලෙම හරියන්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා තමයි මේ පරිපාලනය කියන එක වැදගත් නිසාම වෙනම තැනකට ස්ථානගත වෙලා තියෙන්නේ බැංකුවක් තුල. අනිත් තැනක පැහැදිලි ඇති කියලා. මොහොත ප්‍රශ්න තියෙනවා ඔයගලන්ට අහන්න පුළුවන්. එතකොට ඔය කියන අර්ථයෙන් අපි බලමු මේ පරිපාලනය කියන එක තවදුරටත් විග්‍රහ කරගෙන ඉදිරියට යමු. කියලා මේක අරගෙන උඩට යමු. පරිපාලනයේ කොටස් තුනකට කැඩෙනවා. දැන් ඇත්තටම මම හිතන රවින්ද පැහැදිලිම කිව්වේ ඒක. අනුකූලතාව පාලනය, අධීක්ෂණ විශ්ලේෂණය, තොරතුරු වාර්තා කිරීම. දැන් එතකොට අපිට ණය පරිපාලනය ගැන කෙටි සටහනක් කියන්න කිව්වොත් මෙන්න මේ ඩයග්‍රෑම් එක ඇඳලම පටන් ගන්න පුළුවන්.
අනුකූලතාව සහ පාලන. ඒ කියන්නේ අපි කවුරු හරි දැන් වෙන ප්‍රතිපත්ති හරහා එහෙම නැත්නම් වෙන මහා බැංකුවේ නියාමනයන් එහෙම නැත්නම් බාසල් කමිටු වෙන්න පුළුවන් නැත්නම් රජයේ වෙන්න පුළුවන් තියා මෙන්න මේවා කළ යුතුයි කියලා. එතකොට ඒක නියාමනයේ වෙන එක තැනක් තමයි මෙතන. උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම් ආකාරයකට කම්පැනි එකකට නැද්දෙනවා නම් මේ කම්පැනි බිස්නස් රෙසලූෂන් එක මෙමරන්ඩම් එක එතකොට ආටිකල්ස් ටික එතකොට ඩිරෙක්ටර් ෆෝම් 13 14 අන්නේ ඩොකියුමන්ට්ස් ටික දැන් සුරකුම් හැටියට යන ඩොකියුමන්ට්ස් ටික. ඒ ටික නැතුව මේක ඩිස්පර්ස් කරන්නේ නැහැ කියන එක ණය පරිපාලනය තුලින් චෙක් වෙනවා. හරි. එතකොට එහෙම නැත්නම් අපි වැලියුේෂන් එක හරියට තියනවාද ඉන්ෂුරන්ස් එක හරියට ගත්තද කියන එක චෙක් වෙනකොට අනුකූලතාව පාලනයන් කියන කොටසක් මේගොල්ලන්ගෙන් කරනවා. ඊළඟට තමයි අපි හිතමු අධීක්ෂණ විශ්ලේෂණ දැන් අපි හිතමු ඉන්ෂුරන්ස් එක මේ මේ වෙලාවට කරන්න වැලියුේෂන් එක කරන්න. එහෙම නැත්නම් අපි හිතමු කො මූලික වශයෙන් මෙන්න මේ කොන්දේසි ණය මුදා හැරීමට කලින් අනුගත කරන්න. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට පේමන්ට්ස් ප්‍රොසෙසින් ෆීස් මේ ගානට පේ කරන්න. ඒ කියන්නේ වල වෙන අධීක්ෂණීය විශ්ලේෂණ. ඒ කියන්නේ ණය අනුමත කරන වෙලාවක යෙදුණු යම් ආකාරයක තියෙනවනේ බැලිය යුතු සාධක එහෙම නැත්නම් කොන්දේසි ඒක කරන්න මේගොල්ලෝ තුන්වෙනියෙන් අපි මේවා රිපෝට් කරන්න වෙනවනේ. ඒ කියන්නේ අපි තුන් අභ්‍යන්තරික සහ බාහිර දැන් ක්‍රිප් එකට වෙන්න පුළුවන් වෙන බැංකුවකට වෙන්න පුළුවන් අනිත් සෙන්ටි බැංක වගේ ආයතනයකට වෙන්න පුළුවන් ඒ වගේම අභ්‍යන්තරිකව බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් වෙන්න පුළුවන් නැත්නම් ක්‍රෙඩිට් කමිටි එකට වෙන්න පුළුවන් සීනියර් මැනේජ්මන්ට් එකට කෝපරේට් මැනේජ්මන්ට් එකට වෙන්න පුළුවන්. ඒතොර එහෙම රිපෝටිං කරනවා. ඒක තොරතුරු වාර්තාකරණයක්. අධීක්ෂණ විශ්ලේෂණය කියලා එකක් තියෙනවා. අනුකූලතාව සහ පාලනය කියලා තව එකක්. ඒතොර මේ ආකාරයකට ණය පරිපාලනය කොටස් තුනකට බෙදෙනවා. compliance and controls monitoring and analysis reporting හරි. එතකොට මේ ආකාරයකට බෙදෙන්නට අපිට අවශ්‍ය වෙනවා පැහැදිලිවම මෙන්න මේ එක එකකට ආවේනික වෙච්චි කාර්යභාරයන් ටිකක් තියෙනවා. ඒ අනුව තමයි අපි පරිපාලනය තවදුරටත් ඉගෙන ගන්න බලන්නේ. එතකොට සාමාන්‍ය ණය පරිපාලනයේ මූලික වශයෙන් කොටස් තුනකට කඩා ගන්නත් ඒක මේ ආකාරයට තවදුරටත් පැහැදිලි කර ගන්නටත් පුළුවන්. දැන් අපි මේක බලපු නිසා छोटा कपी आप उठते हैं इन मौलिक वशय प्रियवर तुना उड़े डायग्राम में पहले लिख रहा हूं නැය ලබා දීම, නැය ලීකේවිල් සකස් කිරීම, නැය කලබල කලම, නැය කලබල කලමනා කිරීම. පළමු පියවරදී නැය ලබා දීමේ අංශය මගින් ඔන්න මූලික අංගයීම, අයදුම් කරන සහ සාකච්ඡා කිරීම, අනුමැතිය ලබා දීම. දැන් අර ක්‍රෙඩිට් ඉවලුේෂන් එකේ ඉඳුවරිය වැටෙන්නේ මෙන්න මේ පළවෙනි කොටසට. ඒක ඇත්තනම ඇඩ්මින් එකේ කාර්යභාරයක් නෙවෙයි, ඒක ඉස්සරහ බිස්නස් එකට අදාළ කාර්යභාරයක්. ඊට පස්සේ අපි ඔය කියන ඔෆර් ලෙටර්, ඇක්සෙප්ටන්ස් එක, ලීගල් කතන්දරය, අනිත් ડોකියුමන්ට්ස් හැදෙන එකත් කරනවා. එතකොට ඒක තමයි දෙවෙනුවට අපි දකින්නේ මෙන්න මේ 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 කොටස් කරනවා. ඒක ගොඩක් වෙලාවට ඇඩ්මින් එකේ සෙන්ට්‍රලයිස්ඩ් ඩිපාර්ට්මන්ට් එකක හින්දා ඒක හරහා කරනවා. ඊළඟට මුදාහරු මහමන්නාය ඒක ණය කළමනාකරණය හැටියට ඇතුළත් වෙන. ඒකෙන් කොටසක් ණය පරිපාලනයටත් ඒකෙන් කොටසක් ණය කළමනා අවධානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවටත් කොටස් වෙන. දැන් අර අපි කවුරු හරි සජෙස් කරා රිවීව් එක. ඒ කියන්නේ ණය කාපව දුන්නාම ඒ ණය නිසි පරිදි ගිවෙනවද ඒකේ කොහොමද අනිකුත් කටයුතු කියන අපි කියන පසු විපරමක් කරනවා. ඒ පසු විපරම ගොඩක් වෙලාවට ලෝන් රිවීව් එකක් කියන එකක් ගොඩක් වෙලාවට අපි දකින්න කෙරෙන්නේ මූලික වශයෙන්ම අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව හරහා තමයි කෙරෙන්නේ. ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක හරහා නෙවෙයි. ඒකයි වෙලාව අපි ලෝන් රිවීව් මෙකනිසම් එක ගැන ගොඩක් වෙලාවට එක තියෙන්නේ ක්‍රෙඩිට් රිස්ක් මැනේජ්මන්ට් කියන ඩිපාර්ට්මන්ට් එක යටතේ. ලබාදීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සැලකීමේදී ණය පරිපාලන ඉතා වැදගත්. වැදගත්කම සම්බන්ධව බාසල් සම්මුතිය යටතේ ලබා දෙන නිර්දේශයන් මගින් බැංකුවක ඇති විවිධ ආගම්වල යක්යන් මේ සර් ක්‍රිබ් බියුරෝ එකෙන් නේද ඉවැලියුේෂන් පාට් එකකුත් වෙනවා නේද එතනින්? නෑ 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 ක්‍රිබ් එකෙන් ඉවැලියුේෂන් කියලා කියන්නේ මෙහෙමයි. අපි ඒ දැන් ණය මුලින්ම ඇඟීමේදී ක්‍රිබ් එක පාවිච්චි කරනවා. දැන් ඒ ක්‍රිබ් එකයි මෙතන එකයි වෙනස්. මෙතනද කියන්නේ ක්‍රිබ් එකට රිපෝටින්. ඒ කියන්නේ බැංකුවක
සියලුම ණය සම්බන්ධයෙන් පුද්ගල හෝ ආයතනික ණය ලබාගෙන ඒගොල්ලෝ ණය හොදට ගෙවනවද නැද්ද කියන එකට අවශ්‍ය දත්ත සැපයීම කරන්න ඇඩ්මින් එකේ. දැන් ක්‍රිබ් එක අනිත් පැත්තෙන් කරගිලා එනවා අපිට ඉවලුෂන් කරනකොට බලනවා ණය ක්‍රෙඩිට් වර්තිනස් එක චෙක් කරගන්න ක්‍රිබ් එක පාවිච්චි කරනවා. එතකොට ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එක නෙවෙයි ක්‍රිබ් එක ඩවුන්ලෝඩ් කරලා අපිට මේ ඉවලුෂන් එකට ගන්නෙ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එක කරන්නේ හැම බැංකුවකම ඒ දත්ත ක්‍රිබ් ආයතනයට යවීම. ඒක රිපෝටින් එක. රිපෝටින් එකේ කොටසකුත් ඇඩ්මින් එක කරනවා ක්‍රිබ් එකට ඩේටා ඉන්පුට් කරනවා. අපි අනිත් පැත්තෙන් කරන්නේ ඒ ක්‍රිබ් එකක් ඩවුන්ලෝඩ් කරාම විවිධ බැංකු ආයතන වලින් දීපු විස්තර හරහා ඒ අදාළ ණයලාභය සම්බන්ධයෙන් අපි තීරණයකට ලැබීම තමයි අපි ඒ කරන්නේ. ඒක පැහැදිලි වුණාද දැන්? ඔව් සර්. හරි. මොකද ක්‍රිබ් එක දැන් දෙක තුනකම තියෙනවා. අර අපි කියනවා වගේ දැන් ක්‍රිබ් එක يعني ඉන්පුට් එකක් ඇටියට පාවිච්චි කරනවා ණය ඇඟීමේදී. ඒකට ඒකට අවශ්‍ය දත්ත සැපීම කරන්නේ අර වෙන කොහේ හරි ඇඩ්මින් එකකින් ආපු දත්ත වලින් තමයි ඒක කරන්න කියන එක තමයි දැන් පොඩ්ඩක් මම පැහැදිලි කරන්න ඕනේ. මෙන්න මොන හරි ගැටලු තියෙනවද? Excuse me sir. සර් මේ අර මෙතන මේ ඉන්ෆෙක්ෂන් සහ මොනිටරින් කියලා තියෙනවනේ අර හදිස්සියේ තියෙන එක එතින් ඉස්සර අර මේ ලෝන් එකක් ඉන්ෆෙක්ෂන් එකක් ගන්න එක නෙවෙයි නේද මෙතන තියෙන්නේ නේද සර්? يعني අපි ඊටම ලෝන් එකක් SME ලෝන් එකක් ඉන්ෆෙක්ෂන් එකක් කරන්න යනවා කියලා. ඔව් ඔයා කියන්නේ කොතනද ඔබ තියෙන්නේ? ඒ කියන්නේ මේක මේ සර් මම කියන්නේ ලෝන් එක අප්‍රූව් වුණාට පස්සේ නේද මේ ටික එන්නේ නේද? ඔක්කොම ඔක්කොම දැන් මේ මෙතන මේ 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 ඩයග්‍රෑම් එකේ බලන්නකෝ. මෙන්න මේ මේ මෙතනින් පස්සේ මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ කොටස තමයි මම මේ කතා කරන්නේ. ආ ඔකේ මෙන්න මේ කොට මෙන්න මේ මේ ලීකේවල සැකසීම සහ පිළිගැනීමත් අර ඇඩ්මින් එකත් එක්ක එකතුලා බ්‍රාන්ච් එක කරන හින්දා තමයි මේ කොටස දැම්මේ. නමුත් ඇත්තටම වෙන්නේ ණය අනුමත කරලා ඉවරුණාට පස්සේ ණය මුදාහැරීමේ සිට මූලිකවම ඒ ණය අනුමත අය කර ගැනීම කරගන්න කන් කරන සපෝට් එක තමයි මේ ඇඩ්මින් එකෙන් කරන්නේ. දැන් ණය අය කර ගැනීම ගොඩක් වෙලාවට බ්‍රාන්ච් එක හරහා හරි කලෙක්ෂන් යුනිට්ස් එක හරහා හරි සෙන්ට්‍රලි හරි හරි කරාට ඒකට අවශ්‍ය බෑකප් ප්ලෑන් එක දෙන්නේ මේගොල්ලෝ. හරි කොහොමද අවුස්ටෑන්ඩින්? දැන් අපි හිතමුකෝ අපිට ඕනේ පාරිභෝගිකයෙක් කියන ණයක් මට සම්පූර්ණ කියව අවසන් කරන්න ඕනේ. එතකොට මම කාගෙන්ද ඔගේ බැලන්ස් එක ගන්න? බ්‍රාන්ච් එකෙන් අරගෙන හරියන්නේ නැහැ නේ. ඉන්ඩිපෙන්ඩන්ට් කාගෙන් හරි ගන්න ඕනේ. එතකොට මම යන ඇඩ්මින් එකට මම කියනවා රයිට් මෙන්න මේ පුද්ගලයා ගෙවන්න හදනවා මට දෙන්න බැලන්ස් එක පොලිය මෙන්න මොනවා හරි චාර්ජස් තියෙනවද ඔක්කොම විසර එතනින් අරගෙන අපි එතනින් තමයි එකතනකට නිකුත් කරන්නේ. ඒතර මේ බැලන්ස් කන්ෆර්මේෂන් එකත් අපිට වැදගත් වෙනවා අනුමත කර ගැනීම සෝරි ණය අය කර ගැනීම සහ ණය ඒ කියන්නේ මුදාහැරීමෙන් පස්සේ කරන පාලන කටයුතු වලට. හරි සර්. Thank you sir. හරි. තව මොනවාද ප්‍රශ්න? පරිපාලන ක්‍රියාවලියට තවදුරටත් යමු. රයිට්. මෙතනදී එතකොට දැන් ණය පරිපාලනය ගැන අපි මේ කෙටියෙන් සාකච්ඡා කරනකොට එතනදී අපි දකින දෙයක් තමයි අපි කියන අත්‍යවශ්‍යයෙන්ම ණය පරිපාලන ක්‍රියාවලිය කාර්යක්ෂම විය යුතු අතර එය ණය ලබා දීමට ආධාරකයක් සහ මොකද කියන්නේ ඒ වගේම ආරක්ෂාවක් වෙන්න ඕනේ. ආධාරකයක් සහ ආරක්ෂාවක් වෙන්න ඕනේ. ඒ මොකද මොකද එතනද කියන්නේ? එහෙම නැතුව දැන් ඒක ඇවිල්ලා අර අපි කියන වගේ બ્લોක් එකක් නම් එහෙම બ્લોක් එකක් වෙනවා නම් ඒක තේරුමක් නැහැ. මොකද එහෙම બ્લોක් වෙනවා නම් අපිට නිකන් ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකකින් ඒකෙදි වෙන්නේ يعني අපේ තියෙන ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියට ගැටලුවක් වෙනවා. අපි බලනවා නැහැ. එහෙම නෙවෙයි. ඒක සපෝට් එකක් වෙන්න ඕනේ. ඒක තමයි ගොඩක් වෙලාවට අපි දැන් සමානලට අපි දකිනවා මේ දැන් මේම ඩිලේ එකක් නේද ඩිස්පර්ස් කරගන්න බෑ. ඒ කියන தත්ත්වෙ තිබුණට ඇත්තටම මේගොල්ලෝ කරන්නේ පුළුවන් තරම් يعني බැංකුව ආරක්ෂා වෙන විදිහට තමයි මේ මේව හොයන්නේ. අපෙත් වගේ ගීමක් තියෙනවා පුළුවන් තරම් වැරදි අඩු වෙන විදිහට මේ ડોකියුමන්ට්ස් ටික හදලා admin department එකට යවන්නේ. හරි ඊළඟට ආයතන කරුවන් බැංකුව අතර ගිවිසුමේ බලාත්මකතාව තහවුරු කර ගැනීම සඳහා ලියකියවිල සම්පූර්ණත්වය හා නිර්වද්‍යතාවයත්
නයසරුකම්බල බලාත්මක භාවය තහවුරු කර ගැනීම මේ වගකීම් පරිපාලනය යටතේ සිදු කර. එතකොට මේ ණය පරිපාලනය යටතේ කරන තවත් පොඩි දෙයක් තමයි මේ සඳහන් කරන්නේ. දැන් මේවා වෙනම අපි එකක 1 2 3 කියලා ඉගෙන ගමු. නමුත් මෙතනදී මේ මූලිකවම කියන්නේ මම හිතන එක අපි මෙන්න මෙතන ප්‍රධාන කාර්යයන් ටික අපි වෙනම සාකච්ඡා කරන නිසා හරි දල වශයෙන් කියනවා right ඒ ඒ ප්‍රධාන කාර්යයන් ටික අපි බලමු. නමුත් මෙතනදී අර පරිපාලන ක්‍රියාවලිය ගැන පොඩ්ඩක් සඳහන් කරන නිසා මම කියාගෙන යනවා. අතෙන්දී අර විභාගයට අවශ්‍ය කරන කොටස් ටික වෙනම බලනවා. එතකොට ජීවසුම බලාත්මකතාවය තහවුරු කර ගැනීම දීකල් සම්පූර්ණ සම්පූර්ණතාවය නිරන්තරය මේ කියන්නේ මොකද්ද? අර අපි කියන ડોකියුමන්ටේෂන් එක කොච්චර ඇකියුරේට්ද? ඒ කියන්නේ හරියටම පිළිවෙලට තියෙන අනුමත කරපු තත්ත්ව කොන්දේසි මෙතන තියෙනවද? නැත්තම් වෙන්නේ අපි මේවා වැරදුනොත් කවදා හරි දවසක අපිට ඒක ඉම්පැක්ට් එකක් වෙනවා නෙගටිව් විදිහට. ඒ වගේම තමයි කොන්දේසි වලට අනුකූලතා අනුගමනය. අර මේ උඩ ඩයග්‍රෑම් එක මේ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කොච්චර කම්ප්ලයන්ස් කරන කම්ප්ලයන්ස් චෙක් කරන්න වෙන කාටවත් දෙන්නේ නැහැ. ඉන්ඩිපෙන්ඩන්ට් බොඩි එකක් හිටිය මේගොල්ලෝ තමයි කොච්චර කම්ප්ලයන්ස් නැද්ද නැත්නම් මහ බැංකුවට උනත් අපිට මොකක් හරි එකක් යවනකොට ඇඩ්මින් එක හරහා යවුවාම අපි දන්නවා ඉන්ඩිපෙන්ඩන්ට් වීව් එකක් ඒගොල්ලෝ යවනවා කියන එක. ඊළඟට MIS රිපෝර්ටින් කියන එක තමයි හතරවෙනි කරුණෙන් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් බැංකුවක ණයක් දෙනකොට ලබා ගන්න තත්ත්ව විස්තර නිසි පරිදි කියන්නේ නම ගම ඇඩ්‍රස් එක ටෙලිෆෝන් නම්බර් කියන්නේ සිස්ටම් එකේ හරියට තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද එතන තමයි සෙන්ටර් පොයින්ට් එක. එතකොට MIS එක යාවත් කාලින වෙන දැන් ඇඩ්‍රස් එක වැරදුනොත් ඒ ඇඩ්‍රස් එක වැරදුන ගමන් මුළු ඔක්කොම දාලා අපිට සෙන්ට්‍රලයිස් නම් ඇතෙන්ට දාලා හදනවා මිසක් එක එක්කෙනාට ඕන ඕන තැන් තැන් වල හැදුවොත් එම වෙනසක් වෙනවා. එතකොට ණය අනුමත කරනවා නම් ඒ අනුමත කිරීමට අදාළ සියලු විස්තර අපි තුම් කම්පැනි එක මේ හිටියා කම්පැනි ඩිරෙක්ටර්ස් ලා මාරුනහම ඒ අවශ්‍ය විස්තර ටික අපි යවන ඇඩ්මින් එකට. එතකොට එයා එතනදී හදලා ගන්නවා. නැත්තම් අපි මුලින් දීපු ලෝන් එකට වඩා හාත්පසින් වෙනස්කම්ක් එළිය තියෙනවා. නමුත් ඇතුළේදී අපි දකින දේ වෙනස් වෙනවා. ඒතර MIS මේන්ටනන්ස් එකත් වැදගත්. ඊළඟට අන්තිම හරියට ගියොත් බල ක්‍රියාකාරකම්හි ප්‍රමාණාත්මකව ගුණාත්මක භාවයේ නිසි ලෙස පාලනය කිරීමත් ක්‍රියාවලිය සම්බන්ධ සියලු අවධානම් හා ප්‍රතිපත්තියන නිසි අනුකූලතාවය අධීක්ෂණයත් ණය පරිපාලනය මගින් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දැන් අර කිව්වාගේ දැන් MIS රිපෝර්ටින් ඒ වගේම තමයි අර මැද එකේදී සඳහන් කරනවා වගේ දැන් මේ පරිපාලනය හරහා ඉතා වැදගත් කොටසක්. එතකොට දැන් අපි මෙන්න මේ රූපසටහනට ගියොත් හරියටම මෙන්න මේ කියන අනුකූලතා පාලන අධීක්ෂණ විශ්ලේෂණ තොරතුරු වාර්තාකරණය කියන පහම ඉසි පරිදි ආවරණය වෙන ආකාරයේ වැඩකටයුත්තක් තමයි පරිපාලනය හරහා කරන්න කියන එක තමයි මේ කියන්නේ. Excuse me sir. MIS reporting කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. MIS reporting කියලා කියවහම අපිට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි බැංකුවක තොරතුරු එහෙම නැත්නම් පද්ධති වාර්තාකරණය අභ්‍යන්තරිකව එකයි බාහිරව තව එකයි. අභ්‍යන්තරිකව ගත්තොත් අපි හිතමු යම්කිසි පාරිභෝගිකයෙක් සම්බන්ධ වෙච්ච දත්තවල ඉඳලා එයා ලබා ගත්තා ඌ ණය මුදලේ අවස්ථෑන්ඩින් එක ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් එක සිකියුරිටි එක එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් එක අවද්ද රිවියු එක ඕඩි වෙන්නේ සියලුම විස්තර ටික අභ්‍යන්තරිකව අපිට ඕනම මොහොතක ගන්නට නම් ඒ අවශ්‍ය තොරතුරු සම්පාදනය කරන්න යාවත් කාලින කළ මේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එක අපි තුම යා මොන සෙට් එකේද එයා තනි පුද්ගලයෙක්ද SME ද කෝපරේට්ද මොන බිස්නස් සෙග්මන්ට් එකේද ණය මුදල ලිමිට් එක කොච්චරද අවුට්ස්ටෑන්ඩින් කොච්චරද සෙකියුරිටි කොච්චරද ඒ වගේ ඔක්කොම විස්තර සෙන්ට්‍රලි මේන්ටේන් වෙන්නේ මෙතන. දැන් මේක බිස්නස් එකකින් කැන්වස් කරාට බිස්නස් එකට අයිතියක් නැහැ. එක එක වෙලාවට මේක වෙනස් වුණා මේක වෙනස් වුණා එහෙම බෑ. සියලුම සෙන්ට්‍රලයිස් වැදගත් data ටික වෙනස් වෙන්නේ මෙතන MIS unit එකේ නැත්නම් MIS data information provide කරන විදිහට. ඔය ඇවිල්ලා අභ්‍යන්තරිකව ඕක වැදගත් වෙන්න පුළුවන් branch එකකට ඕක වැදගත් වෙන්න පුළුවන් senior management corporate management එකකට ඔක වැදගත් වෙන්න පුළුවන් රිස් ඩිපාර්ට්මන්ට් එකට ඔක වැදගත් වෙන්න පුළුවන් කවුන්ස් ඩිපාර්ට්මන්ට් එකට ඔක බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලට ඔය විස්තර සපයීම් කරනවා. ඒ වගේම තමයි බාහිරවත් බැංකුව සතු ණය කලබ සහ ආවේනික විස්තර ටික බාහිරස්ත සපයන්නේත් මේ කියන
admin department එක central bank එක වෙන්න පුළුවන් ඒක crib එක වෙන්න පුළුවන් එමු නැත්නම් balance confirmation එකකට වෙන bank එකකට වෙන්න පුළුවන් එතකොට ඒක හරහා තමයි අපි මේ ටික එළියට සපයන්නේ එහෙම වුණහම තමයි අපිට මෙතනදි යම් ආකාරයකට අර ස්වාධීනත්වය ආරක්ෂා වෙන විදිහට මේ වැඩ කොටස කරනවා කියලා කියන්නේ පැහැදිලිද ඒක හරි සර් thank you right එතකොට මෙතෙන්ට අපි යනවා මේක ගොඩාක් වැදගත් මේ ස්ලයිඩ්ස් දෙක තුන කියන එක ඔගොල්ලෝ ටික එකක් දාගෙන මේවා කරත් කමක් නැහැ එය මොකද ප්‍රශ්නයක් ඇහුවනම් අහන්න පුළුවන් මේ ඒරියා එකෙන් තමයි සාමාන්‍යයෙන් වැඩිපුර ඉදෙන්න බුලෝ එතකොට මම කිව්වා ණය ලබා දීමේ ක්‍රියාවලියේදී මේ ණය පරිපාලනය අපි පුළුවන් තරම් ස්වාධීනව තියාගන්න. ඒ කියන්නේ එක අංශයකට අන දැන් අංශ තුනක් හතරක් තියෙනවානේ. අවදානම් පරිපාලනකරණය. එහෙම නැත්නම් බිස්නස් යුනිට්ස් තියෙනවා. එහෙම නැත්නම් දැන් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක තියෙනවා. මේ තුන වෙන් වෙන්ව තියා ගැනීම තුලින් එක එක්කෙනාගේ ඉන්ඩිපෙන්ඩන්සි එක අපි ඒකට කියනවා ආරක්ෂා කරලා දීම තුලින් අපිට සෑහෙන ආකාරයකට හොඳ සේවාවක් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇකියුරසි එක පැත්තෙන් එහෙම නැත්නම් කන්ෆිඩෙන්ෂියලිටි එක පැත්තෙන් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඕකේ. ඒතර දැන් අපි ඒක නිසාම මේක චීෆ් ඔපරේටින් ඔෆිසර් කියන තනතුර හරහා එහෙම නැත්නම් එයා තුලින් අපි මේක ආරක්ෂා කරගන්නද බලනවා ඒක කොහොමද එයා හරහා මේක කරන්න කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් අපි ගත්තහම බැංකුවක ප්‍රධාන කාර්යයන් හැටියට අපි හඳුනගත්තොත් පළමු ණය අනුමැතියට ලැබුවට එම ණය සම්බන්ධ ණය ලීකියුල් සැකසීම මෙම අංශයේ සතු කාර්යයක් වේ. එහිදී ණය ගැනුම් කරුවා හා බැංකුව අතර ගිවිසුම බලාත්මක කිරීමට නිවරදිව සහ සම්පූර්ණව නිසි කොන්දේසි ඇතුළත් වන පරිදි ලීකියුල් සැකසීම කළ යුතුයි. දැන් මේ කියන්නේ දැන් අර ණය අපි තුමුකෝ ක්‍රෙඩිට් රිස්ක් සෝරි ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකේ සතු මූලික කාර්යභාරයක් තමයි මේ කියන පළවෙනිම එක. දැන් කාර්යභාරයන් අපි කීපයක් හඳුනගන්න පළවෙනි එක තමයි ණය ලීකියුලි සැකසීම. එතකොට ඒ සැකසීම උනලා ගණිතම කරුවාට ඒක බාර දීලා ඒ ගිවිසුම බලාත්මක කිරීමට නිසි පරිදි නිවරදිව සම්පූර්ණ කොන්දේසි ඇතුළත් වන පරිදි ලීකියුලි සකස් කර අවසන් කිරීම පළවෙනි දේ. එතකොට අපි අහලා තියෙන ලෝන් ඩොකියුමන්ටේෂන් එක right. එතකොට හරියටම මේක පිළියෙල කරන්න ඕනේ ණය ලබා අනුමැතියට සාපේක්ෂව මේවා සකස් කරලා ඒවා නිසි පරිදි යොමු කරලා ඒ අවශ්‍ය කරන අස්සන් හරිතැන් වල යෙදුනද නැද්ද ඒවා නිවරදිද අනුමැතිය අනුව තියෙනවද කියන මූලිකම අපි ඔකට කියන නෛතික ලියකියවිල්ල මෙතන තියෙනවා. එතකොට ඒක ඒ සකස් කිරීමේ එහෙම නැත්නම් පිළිගැනීමේ එහෙම නැත්නම් පිළිගැනීමෙන් පස්සේ ඒක සම්පූර්ණ කිරීමේ වගකීම තියෙන්නේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකට. මට කියන්න බෑ අනේක පැහැදිලිද කියලා. ඒ වගකීම එහෙම නැත්නම් ඒ කාර්යභාරය. ඔව්. හරි. මොකද එහෙම කියන්න හේතුව දැන් අපිට එතනදි තමයි ඔය කියන විදිහට අපි සාකච්ඡා කරොත් දැන් අපි හිතමු ඔෆර් ලෙටර් එහෙම නැත්නම් ලෝන් ඇග්‍රීමන්ට් එක කියලා තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඔෆර් එකයි ඒකයි අපි සෙන්ට්‍රලි හදන එක හරි. හදලා ඕගොල්ලන්ට ඕකෙදි තමයි අපි ගොඩක් වෙලාවට අපිට ගැටලු වෙන්නේ ඉන්දුවර සිකියුරිටි අප්‍රූවල් ප්‍රොසෙස් කියලා කියන්නේ මොකක්ද? අඳුර කියපේ මට පැහැදිලි නෑ. මේ සාකච්ඡා කරන්නේ බේසිකලි අපි හිතන්නේ මෙහෙම දැන් අපි ඔෆර් එකයි ඇග්‍රීමන්ට් එකයි වගේ ගත්තොත් අන්නේ කතන්දරේ මේ කියන්නේ. සුරුකුම් කියන එක තව ඉස්සරහටත් එනවා. කියන්නේ සුරුකුමක් ගත්තොත් අපි මෝගේජ් බොන්ඩ් එකක් හදන එක. එතකොට මෝගේජ් බොන්ඩ් එකට අදාළ ටයිටල් එක ක්ලියර් කරන එක ඒ ටික කරනවා ලීගල් එකේ. එතන ඒක කරාට පස්සේ මේ මෝගේජ් බොන්ඩ් එක නිසි පරිදි තියාගන්න එක සුරුකුම් වල ඩොකියුමන්ට්ස් තියාගන්න එක ඒ කස්ටෝඩියන් එක තව කතන්දරයක් ඒක දෙවනු වෙනවා මේ පළවෙනි එක මම කියන්නේ
කෙලින්ම ඔෆර් ඇක්සෙප්ටන්ස් එකයි ඒ ලෝන් ඇග්‍රීමන්ට් එකේ ඩොකියුමන්ට්ස් ටික නිසි පරිදි පිළියෙල කිරීම ලබා දීම ලබා ගැනීම සහ ඒ ටික අවශ්‍ය කරන ප්‍රමාණයට ඇකියුරසි එකයි එහෙම නැත්නම් කම්ප්ලීට්නස් එකයි බලන එක තමයි මේ පළවෙනි කාර්යභාරය එක මම හිතනවා ඔයගොල්ලන්ට මේ අදහස තේරුම් ගන්න ඇති කියලා දෙක එලෙස සැකසූ නායකයෝ විල නායජුම් කරන අසන් ලෝදා පිළිගත් පසු සම්පූර්ණ භාවයේ සහායක ලිපි ලේඛන සුරගම් බාර ගැනීම අන්න දෙවෙනි එක ඔන්න දෙවෙනි පොයින්ට් එක يعني අපි හිතනවා දැන් දැන් ඒක කරාට පස්සේ ණය නිකුත් කරන්නට නම් කලින්නම් ඔන්න මෝගේජ් බොන්ඩ් එක හරිද ඔන්න විතිරේක නොපරවාගෙන් සහතික ටික ආවද ඔන්න ඔරිජිනල් ඩොකියුමන්ටේෂන්ස් ටික ආයේ ආවද එතකොට ඒ කොටස තමයි මේ අපි මේ දෙවෙනියට කියන්නේ. ඒ කියන්නේ පළවෙනි එක කියන offer acceptance එක පිළියෙල කරලා ඔක්කොම කරලා තියෙන වාක්‍ය මේගොල්ලන්ගේ දෙවෙනි එක තමයි සුරකුම සම්බන්ධයෙන් අවශ්‍ය ලිපි ලේඛන ලබා ගැනීම හා සම්පූර්ණ නිර්වද්‍යභාවය තමයි point 2. ඒක පැහැදිලිද? පළවෙනි එක කියනවා නම් offer acceptance වගේ ණය සම්බන්ධ details අපේ මේ පිළිවන් නිර්වද්‍යභාවය ආරක්ෂා කරනවා. එක දෙක ඒ සම්බන්ධතාව වෙච්ච සුරකුම් නිසි පරිදි ලිපි ලේඛන ලබා ගැනීම සම්පූර්ණ කිරීම කියන කාර්යභාරය. දැන් ඒක තමයි ඔය අපි දකින්න පොඩ වෙලාවට දකින්නේ offer එක හරි acceptance එක හරි අපිට branch එකට එනවා අපි sign කරනවා ආපහු අතෙන්ට යවනවා ඔන්න ඒගොල්ලෝ කියනවා right offer එක acceptance එක දැන් හරි එක. ඊළඟට බලනවා right ඒකට ගන්න සුරකුම මොකද්ද? දීපලපියක්ද එහෙම නැත්නම් අපි ඔය කියන ඉද කඩන් sorry වාහනද තොගයද ඒ සම්බන්ධව දැන් තියෙනවනේ mortgage bond එකක් ගැන විස්තරයක් තියෙනවනේ. නොපරවා ගැනීම සහතික අවශ්‍යයි. लीगल डिपार्टमेंट एडमिन डिपार्टमेंट एक मे देवी कार्यभारे लीगल मोर्गेज ओरिजिनल डॉक्यूमेंट कस्टडी राइट मोर्गेज बॉन्ड एक्सिक्यूटर कस्टडी लीगल ओरिजिनल डीड पैन रिसीव्ड 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 අපි හිතමු මාස ගානකින් අවුරුද්දකින් ගානකින් මෙයා සෙටල් කරාට පස්සේ ඩොකියුමන්ට් එක ඉල්ලනකොට මෙන්න මේ ලිස්ට් එක කියනවා මෙන්න මේ 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 ටික තමයි අපි ගත්තේ මෙන්න මේ ටික අපි ගත්තේ නෑ නැත්තම් කස්ටමර් පස්සේ වෙල කියන්න බෑ මට මං ඩීඩ් එක දුන්නා මේ ඩීඩ් එක දුන්නා මේ ඩීඩ් එක දුන්නා නෑ මේ සෙන්ටර් පොයින්ට් එක මොකද දැන් බ්‍රාන්ච් එකක ඔබ තියාගන්න ගියොත් අපිට වොලට් එකක් නෑ ඒක කරන්න බෑ බ්‍රාන්ච් එකේ මැනේජර් ක්‍රෙඩිට් ඔෆිසර් කාලෙන් කාලට මාරු වෙන්න පුළුවන් එතකොට දැන් එහෙම කරන්න ගියොත් මේ කාර්යභාරය කරන්න බෑ ඒ නිසා මොකද කරන්නේ මේක සෙන්ට්‍රලි ඔන්න දැන් සොරකම් නඩත්තුව මෙහෙම කටයුතු කියන එක තමයි දෙවෙනි එක පළවෙනි එක තමයි ණය නිකුත් කිරීමෙන් පස්සේ අදාළ ලීකී වල සම්පූර්ණ භාවය සහ නිර්වද්‍ය භාවය පළවෙනි එක. ඒතර එක සහ දෙක අපි සාකච්ඡා කරා. අපි යමු තුන්වෙනි එකට. රුකම් ලිප්ලේගෙන බාර කාර්යිත. ඒ කියන්නේ අර කස්ටෝඩියන් කියන එක තමයි මම කිව්වේ. සිකියුරිටි එක දැන් බාර අරගෙන නිසි පරිදි තියෙනවද? ඒ වගේම තමයි ඒක අර මම කිව්වාගේ නිසි පරිදි මේන්ටේන් කරනවා. ඒ කියන්නේ කස්ටෝඩියන් හැටියට කස්ටඩි එකේ තියාගන්න. ඒ කියන්නේ අපි ගත්තොත් මොනවද අපි ගාව තියෙන්නේ මොනවද අපි ගාව නැත්තේ කියන එකේ ඒ ડોකියුමන්ටේෂන් එකේ එහෙම නැත්නම් ඒක වගකීම සොරගම මෙහෙම නඩත්තු පරිපාලනය වෙන්නේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකට. රයිට්? දැන් ගොඩ වෙලාවට අපේ මෝගේජ් බොන්ඩ් එකේ කොපි එක තියෙන්න පුළුවන් ඔරිජිනල් එක ලීගල් එක. හැබැයි ඒ සම්බන්ධයෙන් දත්ත විස්තර ටික පරිපාලනය කටයුතු ඔක්කොම තියෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට. ඊළඟට දැන් මේ ටික අපි හිතමුකෝ දැන් ඔෆර් හරි ඇක්සෙප්ටන්ස් එක හරි මෝගේජ් බොන්ඩ් එක හරි ડોකියුමන්ටේෂන් ඉන් ඕඩර් එතකොට තියෙන විස්තර ටික ඔක්කොම කරලා ඉවරයි. දැන් මොකද කරන්නේ? අපි ඊළඟට ඔන්න දැන් ඒ ණය අනුමැතියට අට යටත් වෙලා තියෙන ඔන්න සීමාවන් ලිමිට් මාක් කරනවා කියලා කියන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති. දැන් ලිමිට් එක දැන් ඔක්කොම හරි ලිමිට් එක මාක් කරන්නේ කවුද? ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට ඒකෙදි සමහරට කියන්න පුළුවන් ටෝටල් ලිමිට් එක මෙච්චරයි ඒක ඇතුලේ මෙන්න මේ රිවෝල් වෙන විදිහට නැත්නම් සම්පූර්ණ දිගු ගාල නැක් නම් මෙච්චරක් නැහැ මුදලක් මේ වගේ ලිමිට් එක මාක් කරනවා ඒක ට්‍රාන්චස් පහකට හයකට බෙදෙනවා තත්ත්ව කොන්දේසි මොනවද කියලා එන්ටර් කරනවා ඒක ඔක්කොම සිස්ටම් එකේ යන්න ඕනේ දැන් ඔෆර් ලෙටර් එකේ තියෙන ටික සිස්ටම් එකේ තියෙන්න බෑ දැන් අපි හිතමුකෝ මාසෙකට රුපියල් ලක්ෂය ගානේ සින්කින් ෆන්ඩ් එකක් හදනවා එතකොට ඒක පොතේ තිබ්බට කොලේ තිබ්බට අස්සම් කරාට ඇක්ටිවිටි එකක් වෙන්නේ නැහැ ඇක්ටිවිටි එකක් වෙන්න නම් ඒක සිස්ටම් එකේ යන්න ඕනේ. ඒතර ඒක සිස්ටම් එකේ තිබ්බහම තමයි මොන හරි වෙලාවක අර පැත්තෙන් බලලා මොකද තත්ත්ව කොන්දේසි. මාසෙකට මෙච්චර සල්ලි වැටිය යුතුයි.
කියන එක පැහැදිලි. එතකොට බලලා සල්ලි ආවෙ නැත්තම් අපි ස්ටෑන්ඩින් ඉන්ස්ට්‍රක්ෂන් එකක් ප්ලේස් කරන්න ඕනේ. ඒ ප්ලේස් කරනවද නැද්ද කියන එක බලන්නේ මේගොල්ලෝ. දැන් අපි කිව්වොත් මෙහෙම මම මුදල් නිකුත් කරනවා. නිකුත් කරන කෙනෙක් හැමදේම ස්ටෑන්ඩින් ඉන්ස්ට්‍රක්ෂන් එකක කොපි එකක් ගේන. අපේ බැංකුවේ මෙහෙම වෙන බැංකුවක ඉන්නම් ඒක. එතකොට ඒකේ කොපි එකක් මෙතෙන් දෙනවා. එතකොට ඒ ස්ටෑන්ඩින් ඉන්ස්ට්‍රක්ෂන් එක ඉන් ප්ලේස්. එමු නැත්තම් මාසෙකට අපි හිතමුකෝ 50000ක් ලක්ෂයක් යන සිංකින් ෆන්ඩ් එකකට යනවා කියලා. ඔන්න ඒක ප්ලේස් කරලා අපිට එනවා ડોකියුමන්ට් එක. ඒක මේගොල්ලෝ තියාගෙන රයිට්. ඔන්න ඒකට අනුකූලයි. එමු නැත්තම් පර්සනල් ගරන්ටි එක. මෙහෙම කරනවා ඇෆිඩවිට් එකක් ගන්න. ඔන්න ඒක ගෙනත් දුන්නා. එමු නැත්තම් ඉඩමක් ඔකසක් හැටියට ගන්නවා. ඉන්ෂුරන්ස් එක මේ ගන්නට කරන්න. ඔන්න අපි අනුකූල වුණා කොන්දේසියකට. එතකොට ඒක තමයි හතරවෙනි කාර්යභාරය. ඊළඟට යනවා පස්වෙනි එක තමයි සුරකුම් නඩත්තු කරන රක්ෂණ ආවරණ ලබා ගන්නවා. එතකොට ප්ලේජ් ලෝන් වල මේන්ටෙනන්ස් ඔපරේටින් වැඩ ටික කරනවා. එතකොට ඒ වගේමත් මේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකේ කාර්යභාරය. ඒ කියන්නේ ගත්තොත් අපි සුරකුම ගත්තොත් අවුරුදු 3න් අවුරුදු 4න් රීවැලියු කරන්න ඕනේ. එතකොට ඒ විස්තර ටික ඇඩ්මින් එකෙන් තමයි බ්‍රාන්ච් එකට කියන්නේ. නැත්නම් බ්‍රාන්ච් එකේ ඔක එකතු කරගෙන බලාගෙන ඉන්නේ නෑ කවද්ද වෙන්නේ කියන එක. එතකොට මොකද කරන්නේ? ඇඩ්මින් එකෙන් මාසපතා මෙන්න කියන මේ මාසෙට අදාළ collateral මෙන්න මෙහෙම මෙන්න නැත්තම් collateral තියෙනවා අන්න ඒවා අපි निराකරණය කරන්න ඕනේ. ඒ කියන්නේ collateral ටික අපි කියනවා revalue කරන්න. එහෙම නැත්තම් අපි ඊළඟට කියනවා insurance ටික මෙන්න මේ ටික odious insurance ටික renew කරන්න. එතකොට ඒ වගේ ඒවා කවුද කියන්නේ admin department එකෙන් ඒ විස්තර ටික දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? branch එකෙන් ඒ නිසිපරිදි කරලා අපෝ මේට සබ්මිට් කරනවා. ඒ වගේම අපි දු pledge එක දැන් pledge operation හේතුව ගොඩක් වෙලාවට අපි කිව්වාගේ දැන් sent එකේ ඉඳලා documents release කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් මොනවා හරි limit mark කරන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක branch එක දෙන්නේ නැහැ. ඒක center එකට ගිහිල්ලා pledge operations එකත් සමහර බැංකුවල admin department කරා කිරිනවා. එතකොට ඒ වගේ කටයුතු කරන එකත් කාර්යභාරයක් තමයි ණය පරිපාලන ක්‍රියාවලිය. ඊළඟට වැදගත්ම දේ තමයි පොලි අනුපාත. වෙනස් වෙන්න පුළුවන්, නැවත සමා කරන්න වෙන්න පුළුවන්, විශේෂ පොලි යෙදෙන්න පුළුවන්, සියලුම ඉන්ට්‍රස්ට් රේට් මැනේජ්මන්ට් එක සිස්ටම් එකේ වෙන්නේ පරිපාලනය මගින්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි කියනවා PLR +3 වෙන්න යනවා. එතකොට දැන් PLR එක වෙනස් වෙනකොට මේක ඔටෝමැටිකලි වෙනස් වෙන ඔන්න ප්‍රශ්නයක් නැහැ. ඒක ඉන්ෂුවර් කරන්න ඕනේ ඒගොල්ලෝ. ඊළඟට අපි හිතමු ෆික්ස් රේට්ස් ලෝන් තියෙන නමුත් කාලින් කාඩ් මහා බැංකුවෙන් කියන මෙන්න මේ විදිහේ රේට්ස් වෙනස් වෙනවා. එතකොට ඔන්න ඒගොල්ලෝ එක එක ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක් හටියට අරගෙන ඔන්න දැන් එක කරලා ඉවර කරන්න වෙනවා. හරි. එතකොට ඒ වගේ වැඩ කටයුතු ටිකක් කරන එක ඇවිල්ලා පොලි අනුපාතය නැත්තම් ඒ වෙනස් කිරීම වගේ දේවල් කරන්නේ ඒගොල්ලෝ. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව බාහිර නියාමන ආයතන බැංකුවේ කළමනාකරණයට අවශ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. ඒකත් දැන් අර අපි කලින් කියපු මූලික 6න් 5න් එකක් නේ. මේ දැන් කරන්නේ අර අපි ෆ්‍රේම් එක ඇඳලා ඒකේ කොටස් පහකට කියනවනේ අපි මූලිකවම මෙන්න මෙහෙම කියලා. ඒක යටතේ මේ කාරණා ටික තමයි මේ අපි පැහැදිලි කරගන්නේ. එතකොට අභ්‍යන්තරික වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්, දත්ත සැපයීම, තොරතුරු විස්තර සැපයීම, ණය පරිපාලනයේ කාර්යභාරයක් හැටියට අපි සලකනවා. රයිට්. දැන් මට කියන්න මේ වල මොනවා හරි මේ අපි සාකච්ඡා කරා මේ 8ක් හරි 9ක් හරි 4ක්වත් ඔයගොල්ලෝ කටපාඩම් කරගෙන තියාගන්න ඕනේ. මොකද සමහර වෙලාවට අපි අහනවා ණය පරිපාලනය යනුවෙන් ඔබ හඳුනාගන්නේ කොහොමද? ණය පරිපාලනය ගැන කෙටියෙන් විස්තර කරන්න. ණය පරිපාලනය කා යටතේ මේ බැංකුවක් තුල ක්‍රියාත්මක වන්නේද? ණය පරිපාලනය තුල ඇති මූලික එහෙම නැත්නම් principles මොනවාද? උඩ diagram එක. ණය පරිපාලනය යටතේ ප්‍රධාන කාර්යයන් තුනකෝ හතරක් ලිස්ට් කරන්න. තුනකෝ හතරක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඔන්න ඔයගේ කාරණා ටිකක් තමයි මේ තක් අපෙන් අහන්නට සහ ඇහිලා තියෙන්නේ. ඒතර අමාරු නැහැ. නමුත් අපි දැනුවත් විය යුතුයි. මොකද ඒවා අපිට විටින් විටේ අහන නිසා. බලන්න ආපහු විනාඩියක් දෙකක් ආපස්සට ගිහිල්ලා බලන්න මේකේ මොනවා හරි අපිට ගැටලු. එහෙම නැත්නම් තේරෙන්නේ නැති කොටසක් තියෙනවද කියලා.
නැහැ පැහැදිලි කලන අරුණ ඉමේෂා අනුෂිකා කාංචනා පැහැදිලිද එහෙම නැත්නම් මොනවා හරි ගැටලු තියෙනවද Thank you bro सर मैं नायक परिपाल ने प्रतिपत्ति के लिए होती हूँ तो मैं अरे श्रेणी का तकिया में मत कम संकेंद्र ने नायक विमर्शन क्रम वेद के ने वादाले ने कि प्रतिपत्ति के ने क्या टक दिया सर ओ दें आप ही गत्तो बुलिम आप ही दें नायक परिपाल ने कि ने टक खालीं आप के थमाई नायक प्रतिपत्ति किया ने मुखात के लिए साक्षात्कार कर ला नायक प्रतिपत्ति के ने क्रेडिट पॉलिसी का हादन नट කියන කාර්යභාරයන් ටික තමයි අර සාකච්ඡා කරේ. එතන ණය පරිපාලනය කියලා කියන්නේ ඊට පරිබාහිර වෙච්ච බැංකුව ඇතුලේ තවත් අංගයක්. එතකොට ණය පරිපාලනයේ තුලිනුත් ණය ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා යම් 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 දේවල් උපකාරී වෙන දේවල් සපේන අවස්ථා තියෙනවා. දැන් අපි ගත්තොත් ඔය මම අපි කියනෝනේ ණය ප්‍රතිපත්තිය තුල ප්‍රතිපත්තිය හදනකොට අපි කියනෝනේ සංකේන්ද්‍රණය බලන්න, සෙක්ටර් පැත්තට බලන්න, ප්‍රුඩෙන්ෂල් ලිමිට්ස් කියන්න ලෝන් ලිමිට් ගැන කතා කරනවානේ. ඒ විස්තර ටික ඇත්තටම අපි තවදුරටත් තහවුරු කරන ක්‍රමවේදයක් තමයි පරිපාලනය. දැන් අපි හිතුවොත් ඇග්‍රි සෙක්ටර් එකට 10%ක් හෝ වැඩිය තියෙන්න ඕනේ කිව්වහම දැන් අපිට බිස්නස් එකකින් අහුවොත් ඇග්‍රි එක්ස්පෝෂර් එක යාලක එක දිර දාලා ඇග්‍රි නැතිවත් ඔක්කොම දාලා අපි මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන්. නමුත් ඇඩ්මින් එකට හරහනම් ඒ දත්ත MIS විස්තර ගන්නේ එයා ඉන්ඩිපෙන්ඩන්ට් රෝල් එකක් කරනවා. එයා කියනවා ඇග්‍රි මේකේ අපි අත ඩිරෙක්ට් ඇග්‍රි මෙච්චරයි එහෙම නැත්නම් ඩිරෙක්ට් නොවන එක මෙච්චරයි එතකොට සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන නියාමනයන් එහෙම නැත්නම් ක්ලැසිෆිකේෂන් එක යටතේ මෙච්චරයි කියලා අපිට දෙන විස්තර ටිකක් මහ බැංකුව පවා නිසි පරිදි පිළිගන්නවා. මොකද ඒක බිස්නස් එක හරහා අපිටවත් නෙවෙයි. එතකොට දැන් ප්‍රතිපත්තියක් සම්පාදනය කරනකොට කියනකොට කියන කාරණා ටික වෙනමත් පරිපාලනය කියන එක අපි වෙනමත් ඉගෙන ගන්නවා. හැබැයි මේ පරිපාලනය තුලින් කරන සමහර ක්‍රියාදාමයන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී උපකාර වෙනවා කියන එක තමයි ওই දෙක අතර සම්බන්ධයක් හද ගත්තොත් වෙන වෙනම ඉගෙනගෙන කොහොමද සම්බන්ධ වෙන කියලා හෙවොත් එහෙමයි වෙන්නේ. Thank you sir. හරි. අනිත් අයට කොහොමද? කලන අරුණ All done. The collateral evaluation කරනවා කියන එක practical ද? collateral evaluation revalue karne ka sir oh eke mehipai collateral revalue kiyanne kiyedi api samanyen den collateral maintenance ek kiyana wage kiyima thiyenne admin ekata etakota den api hitamuko e gollu gawa sieluma paribhogikayan nayalabeen gawa api hitamu datta thiyenawa insurance da collateral da review audit da okkoma tika thiyena etakota api hitamuko den branch ekakata දැන් එයා ගාව තියෙන ටිකේ කොලැටරල් එක අවුරුදු 3න් දීවුද 4න් දීවුද NPL වුණා මොකද්ද කියන විස්තරේ දන්නවට වඩා පහසුයි සෙන්ට්‍රලි එවනවා රයිට් ඔන්න මේ මාසේ වැලියුේෂන් ඩියුස් වෙන්න මෙන්න මේ කස්ටමර්ස්ලට කියලා ක්‍රොස් ද බෝඩ් එවනවා ඒ සිස්ටම් එකේ තියෙනවනේ අපි තුමු වැලියුේෂන් මේ ඇවිල්ලා ඕගස්ට්නේ ඕගස්ට් 31 වෙනකොට මෙන්න මේ ක්ලයන්ට් ලගේ වැලියුේෂන් ඩියු ඒක බලනවා SME කොහොමද කෝපරේට් කොහොමද මොකද්ද කියලා ඒක බ්‍රාන්ච් වයිස් ගන්න පුළුවන් එතකොට ඒ අන්නේ ඒ MIS maintenance කරන එක collateral management system එක තියෙන්නේ admin එකේ purview එකේ ඒක පාවිච්චි කරලා branch එක ආයේ back and forth වැඩ කරලා අපි ඔන්න collateral එකක් අපි revalue කරා ඒක report එක evaluation report එකක් admin එකට යවලා ඒකලු update කරනවා ඊළඟ එක අවුරුදු 3කින් මෙන්න මේ ගන්නට කියලා ඒක තමයි සාමාන්‍ය collateral management එකකදී වෙන්නේ මොකද ඒක අපිට වැදගත් වෙනවා දැන් collateral එක කරලා රීවැලියු කරලා නොකරුවොත් එකක් ප්‍රොවිෂන් වලදී ප්‍රශ්නයක් වෙනවා එහෙම නැත්නම් නයි රිකවරි වලට ගියාම තව ප්‍රශ්නයක් වෙනවා ඒ වගේම බ්‍රාන්ච් එකකින් දෙන විස්තර පිළිගන්නට මහ බැංකුව හෝ අභ්‍යන්තරික ආයතන මැලි වෙනවා දැන් සෙන්ට්‍රලි තිබ්බහම එයා නිකම්ම FSV එක ඉන්ෂුරන්ස් වැලියු එක මාකට් වැලියු එක නිකම්ම දාන්නේ නැහැ අර වැලියුේෂන් එක කරාද ඒක නියමිත කාල සීමාව තුලද බැංකුවේ පැනල් වැලියු කෙනෙක් කරාද ඒක කරේ ඒ සියලු විස්තර ඉන්පුට් කරනවා සිස්ටම් එකට. හතර ඒක හරහා තමයි කොලැටරල් ইনফরমේෂන් ටික ගන්න. මොකද ඒක පාවිච්චි කරන තමයි එයා කට් රූල්ද, ප්‍රොවිෂන් ඉන්ද, ඉම්පෑමන්ට් හැමදැනකටම ඒක පාවිච්චි කරන්නේ නිසා.
පැහැදිලි දරුණ වෙනුවනක් තියෙන අනිත් අයට හරි එහෙමනම් අපි ඉදිරියට සාකච්ඡා කරමු මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් නිකුත් කර ඇති නිර්දේශයන් සහ විධානය මේක තමයි ඊළඟට අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ හරි මෙතනදී අපි මූලික වශයෙන්ම පහසුකම් ලබා දීම සඳහා උපරිම සීමාවන් ඒ කියන්නේ එකට අපි කියනවා maximum accommodation of limits ඒ කියන්නේ අපි ණය ලබා දෙනකොට පුද්ගලයන්ට හවුල් ව්‍යාපාර වලට එහෙම නැත්නම් group එකකට උපරිම අපිට ලබා දී හැකි ණය සීමාවන් මොනවාද ඒ පිළිබඳ නිර්දේශ 1 දෙක ණය අත්‍යකාරම් වර්ගීකරණය ආදායම් පිළිගැනීම වෙන් කිරීම එහෙම කියන්නේ දැන් අපි කොහොමද income එක recognize කරන්නේ non performing කොහොමද classify කරන්නේ තවදුරටත් ඒක non performing වුණාට පස්සේ කොහොමද provisioning වලට එක පාවිච්චි කරන්නේ NPL direction එක කියලා කියන දෙක ඊළඟට තුන්වෙනි එක තමයි බැංකු මගින් අන්‍ය සමාගම්හි කොටස් ඒ කියන්නේ දැන් අපි බැංකුවකට පුළුවන් තවත් සමාගමක කොටස් වල ආයෝජනය කරන්න ඒකේ තියෙන යම් යම් ප්‍රතිපාදන ටිකක් නියාමනයන් ටිකක් ඒක හරහා ඒ නිර්දේශයන් සහ විධානයන් තුලින් අපිට යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඒක තමයි තුන්වෙනි එක. හතර අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් සහ ඔවුන්ගේ සමීප ඥාතීන් හට පහසුකම් ලබා දීම පිළිබඳ නිර්දේශයක්. ඒ කියන්නේ දැන් ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න මෙම්බර්ස්ලාට හෝ ඔවුන්ගේ රිලේටඩ් පාටිස් වලට කොච්චර ණය ලබා දෙන්නද කොහොමද ඒ කතාව. ඒකට කියන රිලේටඩ් පාටි කියලා. දැන් ඔන්න ඔය හතර තමයි අපි මූලික වශයෙන්ම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ මූල්‍ය මණ්ඩලයේ තාක්ෂාල ප්‍රමාණයක් තියෙනවා නමුත් අපි තෝරාගත්ත කීපයක් එමු නැත්නම් මෙන්න මේ ටික තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තව ටිකක් ඉදිරියට රයිට් එතකොට මේ හතර තමයි අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්න යන්නේ සාමාන්‍යයෙන් විභාගයේ ගැන කතා කරොත් අපිට කාලින් කාලයට මේ වල යම් යම් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මුලින්ම මෙතනින් පටන් ගමු බැංකුවකින් ණය ලබා දෙනකොට ඒ ණය ලබා දීමේදී යම් යම් සීමාවන් පනවනවා පුද්ගල එහෙම නැත්නම් සාමූහික වශයෙන්. එතකොට දැන් පුද්ගලයෙකුට හෝ තනි ආයතනයකට ලබා දෙන ණය පහසුකම් කියන්නේ අපි කියන ඉන්ඩිවිජුවල් ලිමිට් එකක් තියෙනවා. ඒ වගේම තමයි ගෲප් ලිමිට් එකකුත් තියෙනවා. දැන් අපි මෙහෙම හිතමු. එතකොට දැන් මෙතන තනි පුද්ගලයේ සමීප ඥාතීන් නැත්නම් ආයතන සඳහා ලබා දෙන කොටස අපි ඇත්තරම තනි පුද්ගලෙක හෝ තනි ආයතනයක් හැටියට වර්ගීකරණය කරන එක. يعني මම හිටියත් මගේ අපි හිතමුකෝ ස්පවුස් වයිෆ් එකතු වෙච්ච ඒව ටික මගේම කම්පැනික් තියෙනවා නම් ඒ ටික ඇත්තරම තනි. හරි? ඒ වගේම තමයි ගෲප්. දැන් මගේ මේන් මේ ටිකට අමතරව ABC කියලා තවත් තියෙන පොඩි group companies. ඒතරෝ ටික ඔක්කොම එකතු කරාම එනවා group relationship එක. එතකොට ওই දෙක තමයි individual group කියලා කොටස් දෙකකට බෙදෙන්නේ. දැන් මේකට තියෙනවා සීමාවන්. අර ඔයගලට මතකනම් ප්‍රතිපත්ති සකස් කරනකොට තමයි මේ සීමාවන් පටවන්නේ. මහා බැංකුවේ තියෙන නිර්දේශ වලට යටත් වෙලා තමයි එතනින් පනවනවා. අපි දැන් මෙතනදී ඒක implement වෙනවා. එතකොට මෙතනදී කියනවා තනිපුද්ගලිකව තනි ආයතනයක් සඳහා පහසුකම් ලබා දිය යුතු උපරිම සීමාව බැංකුවේ මුළු ප්‍රාග්ධන වටිනාකමෙන් 30යි. එතකොට අපි තුන් බැංකුවේ ප්‍රාග්ධන වටිනාකම අපි තුන් දල වශයෙන් තියනවා කියලා බිලියන 20ක්. එතකොට 30යි. බිලියන 6ක් විතරයි මේ තනිපුද්ගලිකව කනෙක්ටඩ් යා සතු අයට ණය හැටියට ලබා දී හැකි මොන හරි අවස්ථාවක්. එතකොට අපි හිතුවොත් ඒ පුද්ගලයා සහ
එයාගේ අනිකුත් ආයතන ටික ඔක්කොම එකතු කරාම ගෲප් එකක් හැටියට එනවා නම් ඒක 133ක් දක්වා යන්න පුළුවන්. ඕදේ දෙකයි මූලික වශයෙන්ම 130 හෝ 33 කියලා අර්ථ දක්වන. එතකොට අපේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කෙටි ප්‍රශ්නවලදී අපි අහලා තියෙනවා මෙහෙම තනි පුද්ගලයෙකුට බැංකුවක් විසින් ලබා දිය යුතු උපරිම ණය සීමාව ප්‍රාග්ධන වටිනාකමේ කොච්චරද 115යි 20යි 30යි 35යි කියලා. 30යි. සමූහයක් හැටියට ගත්තොත් ඒක 133යි කියලා අපි අර්ථ දක්වනවා. ඊට අමතරව තවත් ඇග්‍රිගේට් ලිමිට් එකක් තියෙනවා මම ඒක ලොකෝට එක්ස්ප්ලেইন කරන්නේ නැහැ නිකන් මම කියන්න. මේ තනි හෝ සාමූහික හැටියට ණය ලබා දීමේදී එතකොට බැංකුවේ දැන් අර මම කියන ප්‍රාග්ධන වටිනාකමෙන් 130ක් හෝ 33ක් කියලා එහෙම නෙවෙයි 115ට වැඩි ණය ලබා දීපු අවස්ථා තියෙනවනේ. දැන් අපි දුන් ප්‍රාග්ධන වටිනාකම බිලියන 10 නම් 115ට වැඩි ඒවා තියෙන්නේ බිලියන 1.5ට වඩා වැඩි ණය දීපු කට්ටිය කොහොම එකතු කරලා බලලා ඒ ණය මුදල් වල එකතුව බැංකුවේ දැනට දීලා තියෙන සියලුම ණය මුදල් වල එකතුව 155ට වඩා අඩු යුතුයි කියලා කියනවා. ඒකට හේතුව එතනත් අර අපි කියන සංකේන්දන අවධානය. දැන් පළවෙනි එකකින් අපි කරන්නේ 130යි 133යි දාලා එක පුද්ගලයෙකුට මීට වඩා බෑ කියලා කියනවා. හැබැයි අපි ඊට අමතරව මෙහෙම කරා කියන්නකෝ. පුද්ගලයෝ 3 දෙනෙකුට දුන්නොත් 130යි 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 කියලා තුනක් දුන්නොත් 90ක්ම 3 දෙනෙකුට ගිහිල්ලානේ. ඒකත් මහ බැංකුව අවොයිඩ් කරනවා. ඒක තමයි තුන්වෙනි එකෙන් කියන්නේ. ඔයා 115ට වඩා වැඩි දෙනෙකුට, ඒ කියන්නේ 120 25 30 වගේ යනකොට හැබැයි ඒ වගේ කට්ටි එකතු කරලා ඒගොල්ලන්ගේ එකතුව බැංකුවේ මුළු ණය මුදල තියෙනවනේ. ඒකෙන් 155ට වඩා අඩු වෙනවා. වාට ඊට වඩා යන්න බෑ. ඒ කියන්නේ මොනවා කරත් 130 හරි 20 20 හරි මොනවා හරි දීලා එහෙම දීපු අය එකතුව 155ට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ අපි තුමුකෝ මුළු පෝට්ෆෝලියෝ එක බිලියන 100 නම් ඒ බිලියන 100 න් බිලියන 55ක් මේ කියන හයි එන් බරෝවස්ලා ඉන්න පුළුවන්. අනිත් 145 අර ලෝ එන්ඩ් එකට යන්න ඕනේ. කියන්නේ ප්‍රාග්ධන ප්‍රතිශතයේ 115ට වඩා අඩුව ඉන්න ඕනේ බිලියන 45ක්වත් කියලා කියනවා. එතන කරන්නේ දැන් එක් පුද්ගලයෙකුගේ රිස්ක් එක අඩු කරනවා පළවෙනි එකෙන්, පුද්ගල ගෲප් එකක සිග්න එක අඩු කරනවා දෙවෙනි එකෙන්, තුන්වෙනි එකෙන් කිව්වා ඒ පුද්ගලයෝ හෝ ගෲප් නොවුනත් පුද්ගලයෝ වෙන වෙනම එකතු වෙලා කී බරෝවර්ස් ලා කට්ටිය එකතු වෙලා 160ක් 70ක් අපි ණය මුදලක් ණය හැටි නිකුත් කරනවා නම් ඒකත් අපිට ගැටලුවක්. ඒක නවත්ත ගන්න අපි කිව්වා ඇග්‍රිගේට් ලිමිට් එකක් අපි සමස්ත ණය සීමාවක් හැටියට ගෙනා. ඔයගොල්ලන්ට මතක නම් එක තැනකදී අර ප්‍රතිපත්ති හදනකොට කිව්වා උපරිම ණය සීමාවන් සමස්ත ණය සීමාවන්. උපරිම ණය සීමාවන් තමයි 1 සහ 2 3 සමස්ත ණය සීමාව. ඒ කියන්නේ තනි තනිය වුණත් 30ට 30 30 අරගෙන ඉවර වෙලා මේක එකතු කරපුවාම වෙන්නේ මුළු බැංකුවේම බිලියන 100 නම් 3 දෙනෙක් බිලියන 90ක් කරන් තියෙනවනේ ලොකු ප්‍රශ්නයක් නේ. ආඩර වුණ ගමන් ලොකු ඉම්පැක්ට් එකක් එනවනේ. එහෙම කරන්න බෑ. ඔයා එක්කෙනෙකුට දෙන්න කොට දෙන්න පුළුවන්. හැබැයි ඒහා සමානව අඩුවට ණය දෙන ප්‍රමාණය නාලාමින්ගේ ප්‍රමාණයත් බැංකුවේ පොතෙන් 145ක්වත් විය යුතුයි කියලා කිව්වා. ඕක තමයි අපි මූලික වශයෙන්ම අපි දකින්නේ මේ ණය නිකුත් කිරීමේදී එහෙම නැත්නම් ණය ප්‍රමාණය ප්‍රාග්ධනයට සාපේක්ෂව. දැන් සමහර වෙලාවට මේ 30 35 30 33 මෙහෙම තිබුණට මහ බැංකුව මගින් විශේෂිත අවස්ථාවල විශේෂ අනුමැතියකට යටත් කරගෙන 130ට 33ට වඩා වැඩි ණය ලබා දෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් අපි හිතමු රජයේ ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා. දැන් අපි හිතමු කරනවා මේ මේකේ තියෙනවා. ඔව්. දැන් අපි හිතමු මෙහෙම හයිවේ එකක් හදනවා. දැන් හයිවේ එක හදන්න ගියාම අපි අපේ ප්‍රාග්ධනයේ බැංකුවේ බිලියන 10යි. තනි පුද්ගලයෙකුට දෙන්න පුළුවන් උපරිම කීයද? බිලියන 3යි. ලූප් එකක් නะ 3.3. හැබැයි මේක මහා පරිමාණ ව්‍යාපෘතියක්. ඇත්තට ඒකේ ඇත්තටම නිකන් මුළු ණය මුදලක අවශ්‍යතාවයම බිලියන 15යි. එතකොට බැංකු කීපයක් එකතු වෙලා මේ බිලියන 5 මූල්‍යකරණය කරන්න යනවා.
අපි තිලන බිලියන 5ක් හරි නමුත් පාගාර ප්‍රතිශතයත් එක්ක බලු 50ක් එතකොට මහ බැංකුව මොකද කියන්නේ මහ බැංකුව කියනවා මේක කමක් නැහැ රජයේ මේක එතකොට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට් එකක් රැකිය උත්පාදන වීම ආර්ථිකයට දායතන වීම එතකොට මේ ණය ලබා ගන්න ආයතනය රේටින් එක හොඳයි ඔයගොල්ලන්ගේ බැංකුවේ රේටින් එක හොඳයි එන්න මුදල් මණ්ඩලයට දාලා අනුමත කරගන්න පුළුවන් අන්න ඒ වගේ දේවල් බලලා 100ට 30ට වඩා වැඩි යන අවස්ථා තියෙනවා මේක ජාතික අවශ්‍යතාවයක් ඇති මොකද දැන් හැමෝම කියනකොට 100 30 30ට වඩා බෑ කියලා කවුරුත් නැති වෙනවා ෆන් කරන්න මොකද මේක අත්‍යවශ්‍ය අවස්ථාවකට අපි එන නිසා ඒ වෙලාවක අර කියන විදිහට 100ට 30 30ට වඩා ඉහළට යන අවස්ථා දකින්නට ලැබෙනවා හැබැයි ඒ කරන්නේ යම්කිසි මූලික අවශ්‍යතාවයන් ටිකක් සම්පූර්ණ කරලා එකක් තමයි මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය තිබිය යුතු ඔන්න පළවෙනි එක. ඔන්න ලියා ගන්න පුළුවන් ගලන මුදල් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යයි. මුදල් මණ්ඩලයේ අනුමැතිය නැතුව අපිට කරන්නට බෑ මේ වගේ ට්‍රාන්සැක්ෂන් එක. දෙවැනි එක තමයි අපේ බැංකුවේ කියන්නේ ණය ලබා දෙන බැංකුවේ වර්ගීකරණය ඉහළ තත්වයක පවත් ගන්න ඕනේ. දැන් මගේ බැංකුව නිකන් D හරි C හරි වගේ තැනක තිබ්බොත් මහා බැංකුව කියන්නේ ඔයාට ඔයා ඉසල සබයි වෙන්න ඉපැ. ඔයා දැන් ඉන්නේ C D නේ. ඔයා කොහොමද අනිත් පැත්තට නැදිනේ. ඒ හින්දා ඔයාට ලොකු එක්ස්පෝෂර්ස් ගන්න බෑ. ඔන්න දෙක. තුන ණය ලබා ගන්න ආයතනය. ඒගොල්ලගේ වර්ගීකරණයත් ඉහළ තත්වයක තියෙනවා. දැන් අපිට ජෝන් කීල්ස් වෙන්න පුළුවන්. ඒ වගේ ආයතනයක් අතට රේටින් ඩයලොග් වෙන්න පුළුවන්. එම් නැත්තම් ඔය තාම කර UDA එක්සැම්පල් එකක් ගත්තොත් රේටින් එක ටිකක් ඉහළ තත්වයක තියෙනවා නම් එතනදී කියනවා ඩිෆෝල්ට් වෙන්නේ නැහැ. ණය රේටින් එකේ උඩ ඉන්නේ කෙනෙක්. එතකොට මොකද කරන්නේ? එහෙමනම් අපිට රේටින් එක උඩ තැනක තියෙනවා නම් අපිට ওই කාරණා තුන, ඒ කියන්නේ බැංකුව ණය ලබා දෙන ආයතනයේ වර්ගීකරණය, ලබා ගන්න ආයතනයේ වර්ගීකරණය, මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය. ওই තුන බලලා තමයි 30 හෝ 33ට වඩා වැඩි ප්‍රමාණයක් අපි යනවද නැද්ද කියලා තීරණය කරන්න. ඒක පැහැදිලිද බලන්න? සර් ඒකට 155 එකත් එතකොට අදාළ වෙනවද? ඔව් 30 කියන්නේ. නෑ නෑ 55 කියන්නේ වෙනම කතන්දරයක්. දැන් මම මේ කියන්නේ 30 33 55 කියලා නෝමලි තුනක් තියෙනවා. දැන් ඒවට පරිබාහිරව යන එකක් තමයි මේ මම කියන්නේ. 55 පයින්ද්ද අවස්ථාවක් වෙනවනේ එතකොට. විශේෂිත ණයක්නේ මේ. එතකොට දැන් 30ක් දෙන කෙනෙකුට එක්කෙනෙකුට 50ක් දෙන්න අවස්ථාවක් වගේ මම කියන්නේ. එතකොට 55 පයින්නවා. සමස්ත සීමාවක් පයින්නවා. හැබැයි මේ විශේෂිත එකක්. විශේෂිත එකක් දෙන්න නම් අර කාරණා තුනට යටත් වෙලා දිය හැකියි. ඒ වගේ කස්ටමර්ස්ලා ගොඩක් ඉන්න බෑ. එක බැංකුවට එක්කෙනෙක් නැත්තම් දෙකක්. හරි? ඒකත් ජාතික අවශ්‍යතාවයක්. ඒ වගේ આવොත් පමණයි අපි කියන්නේ කළ හැකියි කියලා. එතකොට 55 කියන සීමාව සමත්තාදුඩ රඳවා ගැනීමට නොහැකි වෙන්නට පුළුවන් අපිට. ඔය කියන ප්‍රමාණය ඔය කියන කාරණා තුලින්. සර් අපිට ඔක සින්ඩිකේෂන් විදිහට දෙන්න බෑද? සින්ඩිකේෂන් එක තමයි මම කිව්වේ. සින්ඩිකේෂන් එක කරලත් අපිට සමහර අවස්ථාවන් වල අපේ අපි හිතමු දැන් අර අර සින්ඩිකේෂන් එක තමයි උදාහරණ දැන් බිලියන 15ක් ඕනේ. අපි හිතමු බැංකු තුනක් එකතු වෙනවා බිලියන 5 5 දෙන්න ඕනේ. නමුත් මට උපරිම යන්න පුළුවන් බිලියන 3යි මගේ අනුමැතිය යටතේ. බිලියන 10 කියලා ඇසියුම් කරොත්. මම බිලියන 5ක් යන්න නම් මම යන්න ඕනේ අර කියන මුදල් මට ඔය කියන කාරණා යටතේ අරගෙන විතරයි මට දෙන්න පුළුවන් බිලියන 5ක් දක්වා. හරි සර්. ඔකේ. වෙන මොනවද තියෙන ප්‍රශ්න? සර් right එතකොට දැන් ඕකේ තවත් එක එක exceptions දැන් ඕකේ තව එක එක දේවල් තියෙනවා දැන් මෙන්න මෙහෙම දේවල් දැන් අපි හිතමුකෝ ඔය 130 33 compute කරන්ද exposures අපි එකතු කරනවනේ ඒ exposures එකතු කරනකොට මෙන්න මේ වගේ නෑ දැන් උදාහරණයක් ගත්තොත් බැංකුවක් විසින්
ඔය කියන තනි පුද්ගලයෙකුට හෝ ගෲප් එකකට ලබා දෙන ණය සඳහා ලබා ගන්නා සුරකුම් මෙන්න මේවන මුදල් රත්තරන් රාජ්‍ය සුරකුම් මහ බැංකු අපකර යනාදී නම් අන්න ඒ එක්ස්පෝෂර්ස් අයින් කරලා තමයි 30 හරි 33 හරි ගණනේ කරන්නේ පැහැදිලි දෙයක ඒ කියන්නේ උදාහරණයකට මම එක පුද්ගලයෙකුට දීලා තියෙනවා බිලියන 3ක් හැබැයි බිලියන 3න් බිලියන 2ක්ම කෑෂ්බැක් එහෙමනම් ටෙක්නිකලි මගේ එක්ස්පෝෂර් එක 1 බිලියනයි කියන එක තමයි මේ කියන්නේ ඉතුරු බිලියනේ අපි හිතමු දීලා තියෙන්නේ ට්‍රෙෂරි බිල්ස් හරි ට්‍රෙෂරි බොන්ඩ්ස් වලට හරි එක්ස්පෝෂර් එකට කියන එහෙමනම් ඒ පුද්ගලයාට මගේ බැංකුවෙන් තියෙන එක්ස්පෝෂර් එක 0යි මොකද කෑෂ්බැක් කියලා කියන්නේ ඩිෆෝල්ට් කරොත් කෑෂ් තියෙන ට්‍රෙෂරි බිල් ට්‍රෙෂරි බොන්ඩ්ස් කියලා ඩිෆෝල්ට් කරොත් මට ගවර්න්මන්ට් ගැරන්ටි එක තියෙනවා ඒතර ඒව මම අර කියන 130 කම්පිටිෂන් එකට ගේන්නේ නැහැ කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ දැන් අපිට ණය දෙන්න පුළුවන් අපි කෑෂ්බැක් ලෝන්ස් ගොඩක් දුන්නා කියලා අපිට හානියක් නැහැ. ඔය කියන 130 හෝ 33 හෝ ඇග්‍රිගේට් ලිමිට් බලපාන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. සුරකුම මතත් අපිට වෙනස් වෙනවා. හැබැයි ඒ සුරකුම් ටික ලිමිටඩ්. ඉඩ කඩන් වාන ස්තෝගය ශයාස ඒව මෙතෙන් වැටෙන්නේ නැහැ. මේ උප්පරිම රැඳෙන්නට හැකියාවක් තියෙන ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් තියෙන සුරකුම් තමයි මෙතනදී අපි මේ සලකලා බලන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ලංකාවේ ගවර්න්මන්ට් එකට අපි දීපු ණය තියෙනවනේ. ඒවත් මේ එක්ස්පෝෂර් එකට කවුන්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝන්ස් ටු ගවර්න්මන්ට් කිව්වොත් අර 30% කරගෙන ඉන්න වැටෙන්නේ නැහැ. මොකද හේතුව ඒකෙදිත් අපි ස්ටැබිලිටි එක තියනවා කියලා හිතාගෙන කටයුතු කරන නිසා පැහැදිලිද කියලා මම හිතනවා. මොකද දැන් ඔය කියන්නේ එක්ස්ක්ලූෂන්ස්. දැන් අපි අතනදී කිව්වම මෙන්න මේ 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 මේවා මෙහෙම වෙනවා. එතකොට ඒවා ගණනේ දැන් 30 තියෙනවා, 33 තියෙනවා, 55 තියෙනවා, ඊටත් එහාට යන අවස්ථා තියෙනවා කියලා කියාගෙන ගියා. ඊළඟට තව තියෙනවා අපි මේ 30 33 හෝ 55 හෝ 35 හෝ 40 හෝ මොනවා හරි ආකාරයේ ගණනය කරනකොට රජයට දීපු ණය තිබ්බොත් ගන්නේ නැහැ. එහෙම නැත්නම් ණය ලබා දෙන්නේ මෙන්න මේ සුරකුම් වලට එහෙම නම් ගන්නෙ නැහැ. කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලියද කියලා. සර්. ඔව් කියන්න හන්සිකා. මේ වගේ සිටුේෂන් එකක ගවර්න්මන්ට් එකට දීලා තියෙන ණයත් රිස්ක් එකක් වෙන්න බැයිද? මෙහෙමයි. ඒක දැන් අපිට රිස්ක් එකක් වෙනවා කියලා කාට හරි දකින්න පුළුවන්. නමුත් අපි හිතනවානේ දැන් රජය කියන එකනේ අල්ටිමේට්ලි මේ රටක කියන්නේ මහ බැංකුව හෝ ට්‍රෙෂරි එක භාණ්ඩාගාරය කියන එකනේ මූලික වශයෙන්ම රටක ඒ කියන්නේ ඔය ස්ටේබල් ආයතනය වෙන්නේ. එතකොට දැන් ඇත්තටම මහ බැංකුව නියාමනය වෙන්නේත් රජයේ දින ප්‍රතිපත්ති හරහා. එතකොට රජයට දීපු ණයවලදී අවදානමක් තියෙනවා. අවදානමක් නැහැ කියන එක නෙවෙයි. නමුත් අපි දැන් මේ එක්ස්පෝෂර්ස් හැටියට අර 30 හෝ 35 දැන් ඒක ගැටලුවක් වෙනවනේ මේ පුද්ගලයාට අපි හිතමු බැංකුවක් තියෙනවා රජයට සමානලාට රජය ට්‍රෙෂරි බිල්ස් හරි බොන්ඩ්ස් හරි දීලා රජය ණය ගන්නවා හරි ඒතර ගවර්න්මන්ට් ගැරන්ටිස් වල අපෝ ගවර්න්මන්ට් එක ලෝන්ස් ගන්නවා එතකොට ට්‍රෙෂරි ගැරන්ටියක් තියාගෙන කරනවා කියලා හිතන්නකෝ දැන් අපි හිතමු එහෙම දීලා තිබිද්දී මගේ 30 හෝ 55 කැප්චර් වෙලා නම් ගවර්න්මන්ට් එකට දීලා මට වෙන බිස්නස් එකක් කරන්න බැරි වෙනවා ඔකද අතර මගේ තියෙන අඩුපාඩුවක් හින්දා නෙවෙයි සමහර රජයේ තියෙන මූල්‍ය අවශ්‍යතාවලට බැංකු වලින් නෑ ඉල්ලනවා. අපි ගවර්න්මන්ට් එකට දිය යුතුයි. ඒක නිකන් අර මැඩිටරි වගේ එකක් නේ. අනිවාර්යයිනේ. දැන් සමහර ලාවට දැන් මහා බැංකුව ඉල්ලුවාම සෙන්ට්‍රල් බැංක් sorry මේ බැංක් ඔෆ් සිලෝන්, පීපල්ස් බැංක් ඒල් ණය ලබා දීලා තියෙනවා. හැබැයි ඒක නොකර ඉන්න බෑ මොකද ඒක රජයේම අනිත් පැත්තක් නේද? රජයනේ මේ අතින් අර මේ අතින් වගේ වැඩක් නේ. ඒතර ඒක නොදී ඉන්න බෑ. මොකද උඩින් ආයි දේශපාලන ප්‍රතිපත්තිනේ මේ කරකෙන්නේ. රජයේ බැංකුව කියලා හිතන්නකෝ. එතකොට එහෙම කරලා එයා හිර කරාට පස්සේ මෙයාට මෙහෙල්ලෙම් කරන්න බැරි වෙන එක නවත්තන්න තමයි අපි මේ කියන්නේ. ඒක ඒ ටෙක්නිකල් පැත්තෙන්. ඔයා කියන දේ අවදානමක් නැත්තේම නැහැ. නමුත් අවදානම අඩුයි. පිට තුන්වන පාර්ශවයකට දීලා ගන්න අවදානමට වඩා ගොඩාක් අඩුයි රජයට දෙන. මොකද රජය තමයි ට්‍රෙෂරි එක දැන් රජය බංකුවලත් වෙනවා කියලා කියන අනිත් ඒවා කතා කළම වැඩක් නැහැනේ. එතකොට ඒක නිසා එතන ඇසියුම් කරනවා රජය තමයි ස්ටේබල්ම නැත්තම් මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයා ඔය ට්‍රෙෂරි එක සහ මහා බැංකුව කියන රට යටත්. ඒ නිසා අපි රජයට ලබා දෙන දේවල් ඉතාලම දැන් කලාතුරකින් දැන් ලෝකෙම රටවල් කීපයක්නේ රජයක් කඩපාත් උනේ.
ඕතර මූල්‍ය මේ මේ අපි තුමු මේ ක්‍රයිසිස් ඇවිල්ලා තිබුණා. නමුත් 5ක් 10කට වඩා වඩා වැටීමකට ලක් වෙලා නැහැ පහුගිය අවුරුදු 100 200 තුල. ඉතින් ඒකෙන් ගම්ම වෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් ඊටාම බැරෑරුම් අවස්ථාව ගැරෙන්න ඩිෆෝල්ට් වෙනවා අඩුයි. දැන් ඇත්තටම අපි දැනුවත් වෙන නිකන් හෑන්ඩ්ෆුල් ලයික් වෙරි ෆියු තමයි ඔය මහ මේ ලෝක මූල්‍ය අරමුදල් එහෙම ණයක් නොකියව තිබිලා තියෙනවා. එතකොට ඒ නිසා අපි එතනදී බලාපොරොත්තු වෙනවා ද රජය කියන එක ගොඩක් ස්ටේබල් කියලා හිතනවා. වෙන මොනවාද හොඳ ප්‍රශ්නයක් ඇහුවේ? එතකොට මූල්‍ය මණ්ඩලය මගේ නියුක්ක මේ නිර්දේශය වැදගත්කම දැන් සමහරට මේ 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 නිර්දේශය මොකටද කියලා අපෙන් ඇහුවොත් මේ කියන සංකේතන අවධානම අවම කිරීම තුලින් බැංකුවේ අවධානම අවම කිරීමක් තමයි මේ කරන්නේ. මොකද දැන් අපි දැන් මේ පුද්ගලයන්ට සමූහයන්ට එහෙම නැත්නම් විශේෂිත ඇග්‍රිගේට් ලිමිට්ස් කන්ට්‍රෝල් දාලා අපි මෙතනදී ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් මෙතනදී බලාපොරොත්තු වෙනවා මේ පුද්ගලයන්ට ණය දීලා ඒවා වැටුනහම ඒ නිසා සංකේන්ද්‍රණ අවධානම තුලින් රජය ඒ කියන්නේ ඒ ආයතනය බැංකුවට තියෙන ණය අවධානම අවම කරගැනීමේ කියන ඔබ්ජෙක්ටිව් එක තමයි මේ හරහා ක්‍රියාත්මක වෙන්නේ. අන්තිගා ප්‍රශ්නයක් අහුවා. මෙතනදී හංසිකා ගොඩක් වෙලාවට ගවර්න්මන්ට් එකට ඉන්ඩිවිජුවල් කෙනෙකුට දෙනව තරම් නම් අමාරුවක් නැහැ. මොකද ගවර්න්මන්ට් එක නී ගොඩක් වෙලාවට ඒගොල්ලෝ නිකන් සල්ලි ගන්න නැහැ නේ. ඒගොල්ලෝ බොන්ඩ්ස් දෙනවා. ට්‍රෙෂරි බිල්ස් හරි ට්‍රෙෂරි බොන්ඩ්ස් හරි දීලා ඒකට එරෙහිව තමයි ගන්නෙ. ඒතරේ ට්‍රෙෂරි බිල් එක බොන්ඩ් එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඇත්තටම මේ දැන් ඔය ගවර්න්මන්ට් එක කියන්නේ මේ මේ ට්‍රෙෂරි එකෙන් මහ බැංකුවෙන් නිකුත් කරන එකක් නේ. එතකොට ඒ ඇත්තටම ට්‍රෙෂරි එකෙන් නිකුත් කරනවා මහ බැංකුව මොකද කරන්නේ? ඒකට එරෙහිව මුදල් print කරනවා. මහා බැංකුව ගාව බොන්ඩ්ස් ටික තියෙනවා. එතකොට දැන් අපි හිතමු ට්‍රෙෂරි එකෙන් ගැරන්ටි එකක් දෙනවා කියලා කියන්නේ ඒ ගැරන්ටි එකට against තමයි අපි මුදල් දෙන්නේ. security requirement එක කියන්නේ ට්‍රෙෂරි එහෙම නැත්තම් මේ භාණ්ඩාගාරේ බැඳුම් කර හැටියට යන්නේ. ඒ ගැරන්ටි එක තමයි අපි මේ රජයෙන් ඉල්ලගන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් ට්‍රෙෂරි එක කිව්වොත් right අපි වාට ගෙවනවා මෙන්න මේ වෙනකොට අවුරුදුක දෙකකින් තුනකින් ආපහු ගෙවනවා කියලා ගැරන්ටි එකක් දෙනවා undertaking එකක්. ඒක මත තමයි අපි නැයිනිකුත් කරන්නේ. එහෙම නැතුව වෙන ස්වරූපයක් අපිට එන්නේ නැහැ. සෙන්ට්‍රල් බැංක් එකෙන් අපෙන් මොන හරි ණය ගන්නවා නම් සෙන්ට්‍රල් බැංක් එක කරන්නේ බොන්ඩ්ස් ඉෂු වෙනවා බැංක වලට. බැංකුව ඒ බොන්ඩ්ස් තියාගෙන ඉන්වෙස්ට් කරනවා. ඇත්තටම අපි ඔය ට්‍රෙෂරි බිල්ස් and ට්‍රෙෂරි බොන්ඩ්ස් වල ඉන්වෙස්ට් කරනවා කියලා අනිත් පැත්තෙන් කියලා කියන්නේ අපි මහා බැංකුවට සල්ලි දෙනවා. එතකොට ඒ වෙනුවට අපි බොන්ඩ්ස් අපිට ගන්නවා. නිසි වෙලාවට ගිහිල්ලා මැචියුරිටි එකේදී එක්ක ඉන්ට්‍රස්ට් එකක් ගන්න අතරමැදී නැත්නම් මැචියුරිටි එකේදී බොන්ඩ් එකේ කැෂ් කරනවා. ඒතර මහ බැංකුවෙන් කරන්නේ මුදල් පරිපාලනය කරනකොට පාලනය කරන්නේ අවස්ථාවන් අනුව අපි දුන්කො වෙළඳපළ මුදල් අඩු කරන්න නම් ඒගොල්ලෝ මේ මිනිසුන්ගේ නැත්නම් බැංකුවලින් මුදල් ඉල්ල ගන්නවා. බොන්ඩ්ස් ඉෂු කරලා. එමයි මහ බැංකුව නැත්නම් රජය ගත්තොත් භාණ්ඩාගාර ඒගොල්ලෝ ගැරන්ටි එකක් ඉෂු කරනවා. ට්‍රෙෂරි ගැරන්ටි එකක්. පුළුවන්. ප්‍රයිවට් බැංක් ගන්න පුළුවන්. දැන් මෑතකදී ගොඩක් වෙලාවට අපි සමාල්ලාවට මේ අදකලා තියෙන ඉතින් අර ඒක දැන් රජයේම නොවුණත් රජයේ ආයතන බැංකුව හරහා ගන්න අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් ඔය රජයේ රජය කියලා කිව්වට ඇත්තටම දැන් වෙන්නේ මේ උදාහරණයක් ගත්තොත් දැන් ට්‍රෙෂරි ගැරන්ටි එකක් දීලා CB එකට ලෝන් එකක්. හරි ඒක රජයේ ආයතනයක් නේ. එතකොට දැන් CB එකට ලෝන් එකක් දෙනකොට දැන් CB එකෙන් දෙන අන්ඩර්ටේකින් එකට වඩා අපිට ෂුවර් එකක් තියෙනවා රජයෙන් දෙනවා ගැරන්ටි එකක් ට්‍රෙෂරි ගැරන්ටි එකක්. එතකොට දැන් ප්‍රයිවට් බැංක් එකක් ගොඩක් කලාවට දැන් ඒ වගේ ණය තමයි නිකුත් කරන්නේ. මොකද දැන් අපි තුන් සිලෝන් පෙට්‍රෝල් ඔයිල් කෝපරේෂන් කියලා දැන් පෙට්‍රෝලියම් එක අරන් තියෙන ගොඩක් බැංක් වලින් ණය. ස්ටෑන්ඩඩ් චාටර්ඩ් වෙන්න පුළුවන්, පීපල්ස් බැංක්, බැංක් ඔෆ් සිලෝන් වෙන්න පුළුවන්. එතකොට ස්ටෑන්ඩඩ් චාටර්ඩ් එක CPC එක ඩොලර් ලෝන් එක දෙන්නේ ගවර්න්මන්ට් එකෙන් දෙන ගැරන්ටි එකක්. මොකදයි ට්‍රෙෂරි එකට දීලා ට්‍රෙෂරි එකෙන් CPC ගියා. CPC කියන්නේ රජ ආයතනය. ඒතොර ඒ විදිහේ තමයි රජය ණය ලබා ගැනීම කරන්නේ. එතකොට දැන් දැන් උතන් දෙකක් තියෙනවා. දැන් අපි දුන්කෝ රජයට ලබා දීපු ණය කියලා කිව්වහම ට්‍රෙෂරි ගරන්ටි වලට එරෙහිව තියෙන ණයක් නම් ඒක තමයි මේ උදාහරණය පැහැදිලි කරන්නේ. මොකද එතෙන්දි වෙන්නේ ට්‍රෙෂරි ගරන්ටි රිස්ක් එකක් නැහැ. ඕන වෙලාවක ගරන්ටි එක ක්ලේම් වෙනවා. ඒ කියන්නේ රජයේ සල්ලි නැති වෙන්නේ නැහැ කියන උපකල්පනයට යටත් වෙනවා.
වෙන මොනවද තියෙන හොඳ ප්‍රශ්න ටිකක් අහුව ඔයගොල්ලෝ right even now be the idea api meka kiyala ithuru dekkara mokada meka tikak vela yana ekak api ilanga sathiye de ekata velawak gammu sakatcha kala api den thimu meka tikak टाइम कर वेदगत्न एक बैंकोट पुलवा अणिगम कोटस प्रार्थना त्याग बैंकोक आयोजन तीन मुलिम सती बैंकोट मुदल इन विद्य सह मुदल गलायन कम ආජන හැටියට බැංකුවට තියාගන්න පුළුවන් නේ තවත් මුදල් එතකොට මේ ආජන හැටියට තියාගත්තාම අපිට ඒක කොටස් හැටියට ෂෙයාර්ස් හැටියට අපිට බැංකුවකට ඕන ආජන කරන්න පුළුවන් ඒතර පළවෙනිම දේ තමයි ඒක හැබැයි පබ්ලික් ලිමිටඩ් වෙන්න ඕනේ ප්‍රකාශිත පොදු දැන් මට කියලා ප්‍රයිවට් ලිමිටඩ් එකයි බැංකුවේ සල්ලි ආජන කරන්න බෑ එවගේම තමයි පබ්ලික් ලිමිටඩ් නම් එක කරන්න පුළුවන්. ඒකේ ලිමිටේෂන්ස් තියෙනවා. ඒක කියනවා අපි හිතමුකෝ ඒ පබ්ලික් ලිමිටඩ් එකේ සම්පූර්ණ ප්‍රාග්ධනයෙන් 10%ක් විතර තමයි මට ගන්න පුළුවන්. අපි හිතමුකෝ ජෝන් කීස් කියලා. අපි හිතමුකෝ ප්‍රාග්ධනයේ තියෙන බිලියන 200ක් නම් මගේ උපරිම ආයෝජන වෙන්න පුළුවන් බිලියන 20යි. ඊට වඩා මට යන්න බෑ කියන එක. දැන් බිලියන 50ක් නම් එකකින් 10%ක් තමයි මට ආයෝජනය කරන්න පුළුවන් කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි තවත් එක ප්‍රමාණයක් බැංකුවක අනුබද්ධ ප්‍රකාශිත පොත් සමාගම් හැර අත්පත් කරන සියලුම ප්‍රකාශිත පොත් සමාගම් වල කොටස් ප්‍රාප්ත හිමිකම් ප්‍රමාණය. අර ඔයගලන්ට මතක නම් අපි කිව්වනේ බැංකුවකට ණය ලබා දෙන්න පුළුවන් 30%යි වගේ අපිට කොටස් වල ආයෝජනය කරන්න පුළුවන් උත් 30%යි. आयोजन हटियट लगे बैंक प्राग्दान दिलियन तुणकट वा විනත් අන්‍ය සමාගම් වල මොකද ඒකත් කන්සන්ට්‍රේෂන් රිස්ක් එකක් වෙනවා ණය හැටියට ගත්තොත් එක පුද්ගලයෙකුට දෙන්න පුළුවන් 30%යි වගේම මෙතනදී ප්‍රාග්ධනින් 30%කට වඩා මට කොටස් ආයෙද මොකද දැන් එහෙම වුණොත් මම දැන් තනිකරම කොටස් ආයෝජනය කරන්න යන බිස්නස් එකකට මම යන්න පටන් ගන්න ඕනේ ඒ වගේ දේවල්ත් අපි ඩිස්කරේජ් කරලා තියෙනවා මේකෙන් ක්‍රමවේදී හරහා එතකොට සම්පූර්ණ ප්‍රාග්ධනින් 30%කට වඩා වැඩි නොවිය යුතුයි කියලා තවත් කතන්දරයක් ආවා ඒක අනුව අපි कंट्रोल करना अन्य समागम ही कोटस प्राग्धने नेता हिमिकां तबागे निम संबंधी एकात पोड़ा क्वेदगात अब बला मुगद में कियला देन वगुल हालाती related party ඒ කියන්නේ එතනදී කතා වෙන්නේ අපි යම් ප්‍රමාණයකට අධ්‍යක්ෂක මණ්ඩලය එහෙම නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සමීප ඥාති සඳහා ණය ලබා දීමේදී එතනදී අපිට කියනවා මෙන්න මෙන්න මේ කියන කොටස් සඳහා එහෙම නැත්නම් මෙන්න මේ කියන
පුද්ගලයන් සඳහා යා හැකි නැත්නම් ලබා දිය හැකි ණය වල සීමාවන් ඉදිරියට මුලින්ම හඳුනා ගන්නවා මොනවද මේ පාර්ශව එකක් තමයි අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් එක දෙක ඔවුන්ගේ සමීප ඥාති දෙක තුන සැලකිය යුතු උනන්දුවක් දක්වන ආයතන ඒ කියන්නේ මම ඩිරෙක්ටර් කෙනෙක් නම් මගේ ස්පවුස් සහ මගේ අනුමැතිය නැත්තම් මගේ කන්ට්‍රෝල් එක යටතේ තියෙන ආයතන ඒ ටික අපි එකතු කරලා අරගෙන ඒ ටික තමයි මම කියන්නේ related party ඒ කියන්නේ බැඳි ලැබියා ලැබියාවක් සහිත ආයතන සහ පුද්ගලයා කියන එක තමයි මේ related party කියන condition එකේ නැත්නම් related party කියන guideline එකෙන් guidance එකෙන් එන්නේ එක දෙක මේගොල්ලන්ට ණය නිකුත් කිරීමේදී මෙන්න මේ ආකාරයට සීමාවන් වෙනවා එකක් තමයි මුදල් හා මුදල් සමාන සුරකුම් නම් ඒ කියන්නේ cash or cash like instruments නම් ඒකේ වටිනාකමට සාපේක්ෂව මුදල් ලබා ගන්න පුළුවන්. කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් 90ක් 95ක් කියලා හිතන්න. අනිත් පැයට දෙන ප්‍රමාණය මටත් ගන්න පුළුවන්. cash back නම් ප්‍රශ්නයක් නැහැ, limit එකක් නැහැ. අපි හිතමු cash back නැහැ, non cash back securities කියලා. ඉඩමක්, ගොඩ නැගිල්ලක් ඒ වගේ. ඒ කොච්චර වුණත් උපරිම ලක්ෂ 5යි. දැන් මට මිලියන 100ක් වටිනා ලෑන්ඩ් එකක් තිබ්බා කියලා මිලියන 90ක් ගන්න බෑ මම ඩිරෙක්ටර් කෙනෙක් නම් මගේ බැංකුවේ. non cash back නම් security එක ලක්ෂ 5යි උපරිම නෑ මුදල්. third එක credit card උපරිම මට මගේ බැංකුවෙන් ගන්න පුළුවන් ලක්ෂ 5යි. හැබැයි ඒකත් මම අනිත් අයට ණය නිකුත් කරනවා හා සමානව ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන කියන ක්‍රමවේදයට සාපේක්ෂව තමයි මටත් මේක කරන්න පුළුවන්. ඒත් මූලික වශයෙන්ම ගත්තොත් කවුද රිලේටඩ් පාටි කියන එක කිව්වා? රිලේටඩ් පාටි ඉන්න යටතේ කෙනෙකුට දෙන්න පුළුවන් ණය මුදල්වල ප්‍රමාණ සහ කොන්දේසි පැහැදිලි කරා. මේක ගොඩක් වෙලාවට අපිට වැදගත් වෙන්නේ කෙටි ප්‍රශ්නවල එහෙම නැත්නම් දිගු ප්‍රශ්නවල සබ් ක්වෙස්චන් එකක් හැටියට මේක අහනවා. ලක්ෂ 5 ප්‍රශ්නේ අහන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් උපරිම මුදල අහන්න පුළුවන්. එතකොට කැෂ් බෑක් නම් කොච්චරක් පුළුවන්ද ඒක ලිමිට් එකක් තියෙනවද අහන්න පුළුවන් කවුද රිලේටඩ් පාටි කියන එක අහන්න පුළුවන් ඉතාලම් කෙටියෙන් මම ඒක පැහැදිලි කරා මොන හරි ගැටලු තියෙනවද ඒකේ එතකොට ඩිරෙක්ෂන්ස් හතරෙන් තුනක් අපි ඉවර කරා රයිට් අපි ආපහු දෙවෙනි එකට යමු මොකද ඒක ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න ඕන එකක් ඒකයි මම අද දවසට එක ගත්තේ නැත්තේ ඊට මේ පිටින් මේක මොන හරි ඔයගොල්ලන් ගැටලු තියෙනවද සර් එහෙනම් හන්සික කියන්න මේ සමීප ඥාතියෙක් කිව්වහම සර් කොහොමද වෙන්නේ ඒ වගේම සර් මෙන්න ඒක දැන් අධ්‍යක්ෂක කියලා එයා බැංකෙකට කියලා යනවා නම් අධ්‍යක්ෂ පහ වෙන්නේ නැත්නම් කොහොමත්ම බැරිද මෙහෙමයි අධ්‍යක්ෂක සමීප ඥාති කියන්නේ දැන් බැංකුවක ඩිරෙක්ටර්ස් අපි හිතමුකෝ 10ක් නැත්නම් 12ක් මේ සාමාන්‍යයෙන් ඉන්නේ එතකොට බැංකුවේ අපි ඉතුරු වැඩ කරන කට්ටිය දැනගන්න ඕනේ මෙයා ඩිරෙක්ටර් කෙනෙක්ද නැද්ද කියන එක හරි එතකොට දැන් ඩිරෙක්ටර් කෙනෙක් කියලා ගොඩක් වෙලාවට එයා සාමාන්‍යයෙන් එයා යම් ආකාරයක ණය මුදලක් ගන්නකොට එයා කලින්ම දැනුවත් වෙනවා අයන් ඩිරෙක්ටර් ඔෆ් දිස් කම්පැනි කියලා කියනවා එයා මේ බැංක්. එතකොට එයා ඩිරෙක්ටර් කියන එක දැනගෙනම තමයි මේ වැඩේ එහෙම නැත්නම් එයාට හැංගිලා ගිහිල්ලා කරොත් එයාගේ ඩියුටි එකේ ගැටලුවකුත් තියෙනවා. මේ මංගලම් මම ඩිරෙක්ටර් කෙනෙක් නෙවෙයි කියලා ගන්න බෑ. කොහේ හරි තැනක වුණොත් එයාට ඩිරෙක්ටර්ෂිප් එක ගන්නත් යනවා දැලත් ගහනවා ඒක ලොකු කතන්දරයක් වෙනවා. ඉතින් ඔය ලක්ෂ 5කට ඒගොල්ලෝ එච්චර මේවා වෙන්නේ නැහැ. නමුත් ඒක අපි බැංකුව ඇතුලේ ඉන්නත් අපි දැනගන්න කවුද අපේ ඩිරෙක්ටර්ස්ලා 7 දෙනාද 8 දෙනාද 10 දෙනාද කියන එක. ඊළඟට ඩිරෙක්ටර් කෙනෙක් සහ එයාගේ රිලේටඩ් පාටි කියලා කියන්නේ ඩිරෙක්ටර් එයාගේ එහෙම නැත්නම් අපි ඉමීඩියට්ලි වයිෆ් නැත්නම් ළමයි වගේ කට්ටිය එනවා. ඊළඟට තමයි ඒ වයිෆ් හරි එයා හරි එකතු වෙලා හදාගත්ත ආයතන ටික
මේ රිලේටඩ් පාටි කියලා වැටෙනවා. එතකොට දැන් ඩිරෙක්ටර් කෙනෙක් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් මෙතෙන් වැටෙන්නේ නැහැ. ඉමීඩියට් ෆැමිලි කියලා වැටෙනවා ගොඩක් වෙලාවට වයිෆ් නැත්නම් ළමයි. නැත්නම් ඩිරෙක්ටර් එක ඩිරෙක්ටර් වයිෆ් ඇන්ඩ් කිඩ්ස් චිල්ඩ්‍රන් තර්ඩ් එක තමයි ඩිරෙක්ටර් රිලේටඩ් එන්ටිටීස් කියලා. ඔය තුන තමයි සාමාන්‍ය රිලේටඩ් පාටි කියලා අපිට හම්බ වෙන්නේ. තමයි पार्टी කාලෙන් කාලට අපිට ඒව ඉවනවා මහා බැංකුවෙන්. මොකද ඒක ටිකක් ඉම්පෝටන්ට් එකක්. දැන් මේකේ තියෙන අනිත් එක තමයි එහෙම රිලේටඩ් පාටි ආවහම හොඳම දේ තමයි දැන් එයාට මේ මම දැන් බැංකුවක ඩිරෙක්ටර් කෙනෙක් නම් එතකොට ඒ බැංකුවේ තමයි මට තියෙන්නේ මේ රෙස්ට්‍රික්ෂන්ස්. ඒතර මට අවශ්‍ය නම් වෙන බැංකුවක ගිහිල්ලා මෙඩික් කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. දැන් මම NDP එකේ NTB එකේ ඩිරෙක්ටර් කෙනෙක් වුණොත් තමයි මේ රෙස්ට්‍රික්ෂන්ස්. මම ගිහිල්ලා සම්පත් බැංකුවට ගියාම ඒක මම ඩිරෙක්ටර් කෙනෙක් නෙමෙයි නේද? මම නිකම්ම වර්කින් කස්ටම කෙනෙක්. එතකොට එහෙම ගිහිල්ලා මට ওই ලක්ෂ 5ද ඒ කිසි වේදා මොකුත් නැහැ. නෝමල් ක්ලයන්ට් කෙනෙක්ට ඉවලුවේට් කළා මට ණයක් ලබා ගන්න පුළුවන්. අන්තික වාට ඒකත් ප්‍රශ්නයක් වෙලා තියෙනද නේ කලින් අහනකොට අර මීන් කරේ ඩිරෙක්ටර් කෙනෙක් කියන්න ඕනේ මම මගේ බැංකුවේ නම් විතරයි. ඒක මම මේ කියනවා මම මෙහෙම ක්ලේම් කරනවා මම මෙහෙමයි වෙන බැංකුවකට ගිහින් මම ඩිරෙක්ටර් එක කියන එක බැංකුවට අදාළ නැහැ මම NDB එකේද NTB එකේද ඩිරෙක්ටර් කියන එක සම්පත් බැංකුවට අදාළ වෙන්නේ නැහැ ඒක වැලි වර්ෂන් එකක් ඇත්ත මේක ප්ලස් එකක් ඩිරෙක්ටර් කැපැසිටි එක ජොබ් එකක් කරනවා කියලා කියන එක මට ප්ලස් එකක් ඇත්ත වෙන මොනවා ප්‍රශ්න प्रकाशित ප්‍රකාශිත පොත් සමාගම විතරයි. ඒකේ පෞද්ගලික සමාගමක බැරි වෙන්නේ ඒක රික් එකක් තියෙන නිසාද? අනිවාර්යයෙන්ම. දැන් අපි උදාහරණයක් හිතන්නකෝ. එතනදී දැන් අපි මම නේෂන් ට්‍රස්ට් බැංකේ හැටියට මම ඇත්තටම ඒ ඉන්වෙස්ට් කරන්නේ කාගේ සල්ලිද? ඩිපොසිටර්ස් ලගේවනේ. එතකොට තැන්පත් කරුවන්ගේ සල්ලි. එතකොට මම ගිහිල්ලා සමහල්ලාවට මට පෞද්ගලික එකක දැම්මොත් ඊට වඩා රිටර්න් එන්න පුළුවන්. සියයට දැන් අතන ඉන්නේ ROI එක හරි 115 20 වුණාට පෞද්ගලික එකකට දාලා ලොකු රිස්ක් එකක් අරගෙන ඒකේ කොටස් අරගෙන මට 150කට ගන්න පුළුවන්. නමුත් එතන ගැටලුවක් තියෙනවා ඒක හරි විදිහට රෙගියුලේට් වෙන්නේ නැති එහෙම නැත්නම් වෙන කොහේ ඔඩිට් රජයේ ඔඩිට් එකකට යන්නේ නැති ලොකු ප්‍රශ්නයක් එතන තියෙන්න පුළුවන්. ලොකු අවධානමක් මම ගන්නවා මේ විදිහට. එතකොට ඒ කියන්නේ මම බැංකින් බිස්නස් එකම නෙවෙයි මම මේ කරන්න කියන එක එතෙන්ට යනවා. ඒ නිසායි අවධානම වැඩි නිසාම තමයි රජයේ නැත්තම් පොදු ප්‍රකාශිත කියලා කිව්වම පබ්ලික් ලිමිටඩ් වෙනකොට ඒකත් එක්තරා දුරකට මේ මිනිස්සු කොටසක් කියන්නේ පබ්ලික් එකක් රිප්‍රසන්ට් කරනවා. ඒ නිසා තමයි අපි ඒකට අලව කරලා තියෙන්නේ. ඒකෙත් ගොඩක් රෙස්ට්‍රික්ෂන්ස් දැන් මෙතන මම කීපයක් සඳහන් කරා. තව තවත් ඒ කියන්නේ රෙස්ට්‍රික්ෂන්ස් ගොඩක් එක තමයි මේ එතෙන් යන මොකද එතනත් අප බලනවා මොකද අපිව ඩිස්කරේජ් වෙනවා දැන් අපි එතෙන්ට ගිහිල්ලා ඒක මේන් බිස්නස් එක කරගන්න ගියොත් අපිට ඒ කියන්නේ අපි තැන්පත් කරවන්ගෙන් සල්ලි අරගෙන අපේ බිස්නස් එක හැටියට අපි කරන්න ඉන්වෙස්ට්මන්ට් නම් එතකොට ඇත්තටම අපේ කළ යුතු කාර්යභාරය අපි නොකර ඉන්නවා කියන්නේ ෆයිනෑන්ෂල් ඉන්ටිමිඩියේෂන් කියලා කියන අනිත් පැත්තට ණය දීලා ඒ පැත්තේ ආර්ථිකය කොට දාන එකට වඩා අපි කරන අනිත් පැත්තෙන් අපි දුම් EPF ETF වගේ හොඳ මේකක් නම් අපි ඒව ඉන්වෙස්ට් කර කර ඉන්නවා අපි අපිට හොඳයි රිටර්න් එක කියලා හරි ඒකත් මේ ආයතනයක් හෙට ගන්න පුළුවන් එකත් ෆන්ඩ් එකක් හෙට අපි උදාහරණයක් ගත්තොත් දැන් ඒ වගේ එහෙම දැන් ඒව දිගින් දිගටම කර කර අපි නින්නත් බෑ එතකොට ඒවට ඕනම තැනක ලිමිට් එකක් තියෙනවා විශේෂයෙන් ඔය කොටස් ආයෝජන වල ලිමිට් එක වැඩි
मूलिक वर्ष तपड़ी इलांग सती पटांगमुट अपीट तव सती तुनात्री मंगिता सह से फोर बेवी ඒ අනුව අපි ඊළඟට ඉදිරියට බලමු කොයි විදිහටද අනිත් වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා මම හිතන්නේ කොහොමත් exam revision උත් මේ පාර තියෙන අදහසක් මම හිතන්නේ වේවි මොකද batches දෙකකට විතර වගේ revision උත් යන නිසා exams මම හිතනවා කොහොමත් අපිට November end වගේවත් වෙයි මේ යන විදිහට ඉස්කෝලේ පටන් ගන්න දේ අනුව නමුත් අර මම එදා කිව්වා දැන් past papers එක අපිට කරන්න පුළුවන් නිසා අපි දැම්ම චුට්ටි චුට්ටි ටිකක් පටන් ගන්න ඒකට වැඩිපුර කල් දාන්නේ නැතුව जनवरी पस अनिवार्यूलिकल बैंक टाइम बेस्ड प्रोविजन एनपीएल डायरेक्शन कर अकाउंटेंट्स आट ओन विदियट मे ऑडिटर्स आट ओन विदियट इंपेमेंट कर देन ओय देख कंपनी अन्ना इंपेमेंट एक तमाई गोइंग फॉरवर्ड विदियट यान इनसा मे अपिट मे मे एग्जाम के प्रश्न एक पेने मे कोहमत न बे इदिरी यदि तक अपिट आव दुरटा इंपेमेंट एक तावचटा परिपूर्ण इगन गन्न अपिट अवश्य वेवी हरि सर थैंक यू थैंक यू ओके अनितायट मोनाल गेटलु तीयने හරි එහෙම නැත්නම් විනාඩි දෙක තුනක් තිබුණත් අපි අද වෙන පොඩි වෙලාවක් කලින් නැවතුමු. එතකොට බොහොම සූති අද සම්බන්ධ වීම ගැන අර හැමදාම කියන වගේ
පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඉන්ජෙක්ෂන්ස් මම හිතන්නේ දැන් ගන්න පුළුවන් නම් වැක්සින්ස් හැමෝම ඒ ටික ගන්න ගෙවල් වල ඉතින් ඒ ටිකත් බැලන්ස් කරගෙන කොහොමත් විභාග වැඩකට යුතුත් ක්‍රමානුකූලව අපි ස්ටාර්ට් කරන්න මොකද අපිට ඕනම අවස්ථාවක විභාගෙ එන්න පුළුවන් කොහොමත් නොවැම්බර් දෙසැම්බර් ඇතුළත ඒ නිසා අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව රිවිෂන් එකම බලාගෙන ඉන්නේ නැතුව දැන් යම් ප්‍රමාණයකට අපිට අන්න මේ අප්සරා ප්‍රශ්නයක් අහනවා මේ මේ දැනට කල් ගිහිල්ලා තියෙන නිසාම ගීසතිත් මම අනවුස් කරා දැනට මේ IBSL එක වහලා තිබුණත් ඒගොල්ලෝ ඇප්ලයි කරන්න කියලා තියෙනවා. එතකොට ලේට් සබ්මිෂන් හැටියට ඒගොල්ලෝ කවුන්ට් කරනවා. කෝකටත් එහෙම කවුරු හරි ඉන්නවා නම් මේ ඇප්ලයි කරන්න මොකද එනිවේ එක්සෑම්ස් දැන් කල් ගියා. එහෙම කියලා දැන් ඩෙඩ්ලයින් එක ඒගොල්ලෝ එක්ස්ටෙන්ඩ් කරාද නැද්ද කියන දේ දැන් නැති වුණාට දැන් මම ඇප්ලයි කරොත් සමහරවිට නෝමල් ලයින් එකේ ඒගොල්ලෝ කන්සිඩර් කරන්නත් පුළුවන්. ඒ නිසා අපසරා මේ බලාපොරොත්තු වෙනවා නම් මොන හරි අලුතෙන් සබ්ජෙක්ට් ගන්න ඔන්ලයින් මේ විදිහට ඇප්ලයි කරන්න මේ මේ දැනට තියෙන ක්‍රමවේදය හරහා. මොකද දැනට එතන වැඩ කරන්නේ නැති නිසා අපි අනිවාර්යයෙන්ම මේ පරක් නොවේ වැඩේ කරන්න. හරි. එහෙමනම් බොම්සූති සම්බන්ධ වීම ගැන ආපහු සුපුරුදු වෙලාවට එන සතියේදී අපි හම්බෙමු. හැමෝටම සුබ සතියක්. හැමෝම පරිස්සමෙන් ඉන්න.